හොඳයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද උදේවරුෙත් සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට ඒසෙන් දහමට අදාළව ඒ සිදුවීමක් සාකච්ඡා කරන්න. ඉතින් මේක මේ සුභූති කියලා ස්වාමීන් වහන්සේ නමක්ගේ සිදුවීමක් සඳහන් කරන්නේ. සුභූති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී. හෝ හිස්කමේ ශක්තිය අවබෝධ කරගත්තෙකි. කිසිවක් විෂය මූලිකව හා විෂයබද්ධ සියල්ල විෂය මූලිකව හා විෂයබද්ධව බැඳීම් හැරෙන්න වෙන කිසිවක් නොපවතින්නේ යන දැක්මයි. එක්තරා දවසක සුභූති තෙරුන් වහන්සේ ගසක් මුල වාඩි වී හිස්කමේ උත්කෘෂ්ඨ මොහොතට ගැලී ඉන්නා මොහොතක ඔහුට මල් මාලා වැටෙන්න විය. හිස්කම ගැන ඔබ වහන්සේ කරන්නා වූ දේශනාවට සුභපතනවායයි දෙවියෝ ඔහුට කෙඳුරු වේය. ඊට සුභීද භික්ෂුව කියනවා, ඒත් මම හිස්කම ගැන මුකුත් කිව්වේ නැහැනේ. සුභූති භික්ෂුව පැවසීය, ඔබ හිස්කම ගැන කතා කළේ නැහැ. ඔබ හිස්කම ගැන කතා කළෙත් නැහැ. හිස්කම ගැන අපිට ඇසුනේත් නැහැ. එයයි සැබෑම හිස්කම. ඉක්බිති සුභූති භික්ෂුව වටා මල්මාලා වැටෙන්නට විය. මල්මාලා වැසි වහින්නට විය. ඉතින් එතකොට මේ කතාව තරි සලස්සන කතාවක්. සුභූති කියන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට හිටපු ශ්‍රාවකෙක්, උන්වහන්සේ හිස්කපේ ශක්තිය අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට දැන් මෙතන මේ සඳහන් කරන්නේ, දැන් කියනවා සුභූති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. කියන්නේ දැන් ශ්‍රාවකයෙක් කියන ස්වභාවය කියලා කියන්නේ, අපි කියන්නේ එයාත් කොයිලාවකවත් තමන් දන්නවා කියන තැන නෑ. හැබැයිම අපි කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ, බුදුජානන් වහන්සේ දේශනා කරන්නේ අපිට හැම වෙලේම ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ තථාගතයන් වහන්සේ තමයි දන්නේ. මම ශ්‍රාවකී, මං ඉගෙන ගන්න කෙනෙක්, මං දන්න කෙනා නෙමෙයි. ඉතින් එතකොට මේ ශ්‍රාවකේ කියලා කියන්නේ බොහොම අපි කියන්නේ නොදන්නා භවයේ ඉන්න කෙනෙක්. එයා හරිම අලුත් කෙනෙක්, ආධුනික කෙනෙක්. මට භාවනා කරද්දී කියපු දෙයක් තමයි ඒක. බොදු උපදේශයක් පුළුවන්තරම් හැමදාම භාවනා කරද්දී තමන් අද භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් හැටියට අන්න එතන ඉන්න කිව්ව. හැමදාම මේ ආධුනික මනස තියෙන්නේ. ආධුනික මනසක තුල මමත්වයක් නෑ අප්පා. ආධුනික මනස තියෙන්නේ හැම වෙලේම හරි අහිංසකකම. බලන්න තමන් අද මම දන්නවා කියපු ගමන්නේ අපේ ආඩම්බරකම ඔක්කොම එන්නේ. මම වහලා තියෙනවා, මම ඕවා දන්නවා. ඒ මනස හරි මේ මමත්වයෙන් පිරිච්ච මනස. ඒ මනස හිස් නෑ. ඉතින් ඒ නිසා මේ කතාව කියන්නේ දැන් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ එයා නොදන්නවා කියන තැන ඉන්න කෙනෙක්. එයා අහිංසක කෙනෙක්. දැන් කෙනෙක් ඒ තමන් නොදන්නවා කියන තැනට ගියොත් එයාට තමයි ඇත්තටම මේ හැම කල්යාණ මිත්‍රයෙක්ගෙම ලාභ ලැබෙන්නේ. එම කල්යාණ මිත්‍රයෙක්ගේ මේ ධර්මය ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා කියලා දැන් ටිකකින් අපි කවුරුත් අපිට ලං වෙන්නේ නැහැ. අපිට යමක් කියලා දෙන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා කියලා දැනගෙන හිතන් ඉන්නේ අපි. තේරෙනවා කියලා දැනගෙන ඉන්නේ. දැන් මට මතකයි අපි පැවිදි වෙද්දීම මේ අලුතින් පැවිදි වුණාට පස්සේ ඉතින් මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මහාන වුණා, පාත්‍රය අල්ල ගන්න දන්නේ. ඉතින් හැම හාමුදුරුවෝ කෙනෙක්ම ඇවිල්ලා කියලා දෙනවා
පාත්‍රය අල්ලගන්න මෙහෙමයි කෙස් කපන්න මෙහෙමයි සමහර අයලා සිවුරු අඳනවා. ඉතින් මට තුන නිකන් ආයෙත් අර පොඩි ළමෙක් වුණා වගේ කියලා. ආයෙත් පුංචි ළමෙක් වගේ. ඉතින් ආයෙ හැමෝම උදව් කරන උපකාර කරන දේක හරි සුන්දරයි මේ ජීවිතේ. ඒ ජීවිතේ ඇත්තටම හරි ලස්සනයි. ඉතින් මේ එහෙම ඒ අලුත් කෙනෙක් වෙන එක දන්නේ නැති කෙනෙක් වෙන එක එතකොට මේ හැමෝගෙම තියෙන ආශිර්වාදය හැමෝම උපකාර කරන හැබැයි දන්නවා කියලා කිහිතන් හිටපු ගම කවුරුවත් ලඟ වෙන්නෙත් නෑ අයියා දන්න කෙනා කියලා කිසිම කෙනෙක්ගේ කල්යාණ මිත්‍රත්වයේ හම්බෙන්නේ නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම කියන්නේ සූත්‍ර සත්පුරුෂ වදුකාදී සූත්‍ර වල මහණෙනි උබලා අලුත කෙනා මනමාලියක් වගේ ඉන්න කියලා හැම කෙනෙක් අලුත කෙනා මනමාලිය වගේ ඉන්න කියලා කියන්නේ අලුත කෙනා මනමාලිය ඒ හරිය යටහත් පාදමි මාමණිට වෙන ඇඳම්මට බහනු හරිය යටහත් බලන්න දැන් විවාහ වෙලා පළවෙනි දවස් කීපේ ගියා යද්දි හැමෝටම ගරු කරනවා හරි ගෞරවයෙන් කතා කරනවා ඉතින් ටික දවසක් ගියාම යතුරු සෙට් එක ගන්නවා අනිකොටම නීති දාන්නේ මම බැදලා නැහැ උනාට ඉතින් මම දැකලා තියෙනවා ඉතින් මොකක් කරන්නේ බුදුහාර කියන මහණියම පරණ කාන්තාවක් වෙන්න එපා බැඳලා අර කල්ගියපු කෙනෙක් වෙන්න එපා කල්ගියාට වශයෙන් තමයි නීති දාන්නේ කන්ට්‍රෝල් කරන්න එන්නේ පාලනය කරන්න දන්නේ මේ ටික දවසක් ගියාට වශයෙන් ගන්න බලය අතට අරගෙන හැල් කරන උදාර කර එහෙම වෙන්න ඒ මට්ටමට යන්නේ ඉස්සෙල්ලා මේ අලුත ගිනා වගේ ඉන්න අලුත ගිනාම ඉන්නේ මොකක්වත් නැහැ බලය අතට ගන්නෙත් නැහැ කන්ට්‍රෝල් කරන්න යන්නෙත් නැහැ නැන්දම්මලා දෙහි කියාගෙන අහිංසකව ඉන්න මූඩ් එක දෙනවා උදාර කර අන්න ඒ ගතිය තමයි යෝගාචරයට හැමදාම තියෙන්න ඕනේ කියන්නේ යෝගාවචරයේ හැමදාම මේ ශ්‍රාවකයෙක්ගෙ තියෙන්න ඕනේ ඒ ස්වභාවය. ඒ ගතිය. දැන් මේ ඒකෙන්ද දැන් අපි රාහුල හඳුරගේ ජීවිත කතාව බලන්න රාහුල හඳුරෝ හැමදාම උදේ පාන්දර නැගිටලා වැලි දෝතක් ගොඩ දාලා කිවුරට දාලා කියනවා. වැලි දෝතක් ගොඩට දාලා කියනවලු මේ මෙන්න මේ වැලිකට ප්‍රමාණයට මට අද අවවාසන අසන්න ලැබෙන්න ඕනේ මගේ දෘෂ්ටි කැඩෙන්න මගේ මමත් වෙන ඉදහස් ධර්මයේ අවබෝධ වෙන්න මේ තරම් මට අවවාදන අසන්න ලැබේවා කියලා හැම වෙලෙම උනාස බලාපොරොත්තු ඉන්නේ දවසක් ඔය එක මේ එක ඉදියා තියෙනවා එක මේ ගුරුවරයෙක් කිව්වලු දැන් ඔන්න භාවනාව උගන්වන්න එන්න කිව්වලු භාවනා වැඩමුළුවකට භාවනා වැඩමුළුවකට එන්න කිව්වට පස්සේ කිව්වල මේ භාවනා පන්තියේ දෙවිදිහකට උගන්වනවා ධර්මය එකක් තමයි ශිෂ්‍යෙක් ඇටියට ධර්මය ඉගෙන ගන්නත් පුළුවන් තවද උගන්වනවා මේ කවදාහරි ටීචර් කෙනෙක් වෙන්න පුරුදුත් කරනවා يعني කවදාහරි ගුරුවරයෙක් වෙන්න පුහුණු කිරීමකුත් තියෙනවා ඒක වෙනම උගන්වනවා ඒ කියන්නේ යා කවදාහරි මේ ටීචින් කරන්න භාවනා උගන්වන්න පුහුණු කරනේකුත් තියෙනවා තා ශිෂ්‍යෙක් වගේ ගෙනගන්න වැඩමුළුකුත් තියෙනවා කියලා. ඉතිසේ බැරිනම් වැඩියට 99 යන්න වෙලා තියෙන ඇර ගුරුවරයෙක් විදිහට මේ වෙන්න පුරුදු කරන්නේ. ඉතින් ඒ අපේ යටිහිතේ ස්වභාවය අපි කැමති ශාวกයෙක් වෙන්න නෙමෙයි මනස. අපි කැමති ටීචර් කෙනෙක් උගන්වන්නෙක් වෙන්න මනස තියෙන්නේ. ඇත්තටම ගුරුවරයෙක් වීම අත්‍ය එහෙම ඉගෙනගත්ත වැරදි කෙනෙක් පාත් එක. කොලාවකත් අපි ගුරුවරයෙක් වෙන්න බලගන්නේ අපි ශ්‍රාවකයෙක් කියන මනස තියෙන්නේ ශ්‍රාවකයෙක් කියන මනස මොකද ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගන්න ගියාම අපිට ඕනේ තව කෙනෙක්ට අපි පාලනය කරන්න අපිට පුළුවන් එතකොට ඒකට මනස හරි ආසයි තව කෙනෙක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් දැන් ශ්‍රාවක මට්ටමක අපි ඉද්දී අපිට ඒක බෑනේ අපිට යටහත් වෙලා ඉන්න විදිහ යටහත් පහත ඒකට නෙමෙයි මනස හරි ආසයි කියන අනිත් පැති ස්වභාවයට ඒ යථාභාව කෙනෙක් කන්ට්‍රෝල් කරන ස්වභාවයට ඉතින් අපි මෙන්න මේක තේරුම් අරගන්න. ඉතින් මෙන්න මේ මානසික ස්වභාවය තමයි හැම වෙලෙම යටහත් වෙන්න අකමැති බව, ශ්‍රාවකෙක් වෙන්න යට අකමැති බව, හැම වෙලෙම තමන් දන්න බව පෙන්වන්න හදන බව, දන්නවා කියලා හිතාගෙන ඉන්න ගතිය. දැන් ඉතින් සුබෝධි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා කියද්දි එතකොට උන්වහන්සේ මේ ඒ කියන්නේ මුලින්ම මේ කියන්නේ උන්වහන්සේ යටහත් පහත් කෙනෙක්. උන්වහන්සේ නොදන්නා කෙනෙක් සහ උන්වහන්සේට වටිනාකමක් නොදුන්න කෙනෙක් දැන් ශ්‍රාවකයෙක්ට වටිනාකමක් නැහැ හැම වෙලෙම වටිනාකම තියෙන මිනිස්සු අතර උනා ශාස්ත්‍රඥ උන්වහන්සේ නම් මොකටද
ශ්‍රාවකයෙක්ට ඇතුලේ වටිනාකමක් නැහැ. අන්නේ ඒ වටිනාකමක් නැති කෙනා තමයි ශ්‍රේෂ්ඨම කෙනා බවට විශ්වාසපත් කරන්නේ. දැන් සුභූති ස්වාමීන් වහන්සේ කියන නමවත් ඇත්තටම අපිට පිටකේ අහලා අඩුයි තියෙනවා. උදහලක් තියෙන කියන්නේ කියන්නේ හරිම අප්‍රසිද්ධ. ඒ කියන්නේ කිසි වටිනාකමක් සංස්කෘති තිබ්බේ නැහැ. හැබැයි ඒ එයා ළඟට තමයි දෙවිය මල් මාල් දාන්න ගිහිල්ලා. මොකද ඒ කියන්නේ මේ ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න යන මාර්ගයේදී අපි අපිට වටිනාකමක් දාගෙන ඉන්නවා නම් මම මෙහෙම කෙනෙක්, මම මෙච්චර උගත් කෙනෙක්, මම මෙච්චර වයස කෙනෙක්, මම මෙච්චර ධර්මයේ දන්න කෙනෙක්, මම මෙච්චර භාවනා කරපු කෙනෙක් කියලා මොකක් හරි එකකින් මට මම වැලියු එකක් දාගෙන ඉන්නවා නම් ඒ තමයි ඔබ නිර්වාණයෙන් දුරස් වෙච්ච ප්‍රමාණය. ඔබ ඔබට වටි දාගෙන ඉන්න වටිනාකම තමයි ඔබ නිර්වාණයෙන් දුරස් වෙලා ඉන්න ප්‍රමාණය. දැන් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ශ්‍රාවකයෙක්ගේ ඇතුළේ තමන්ට වටිනකමක් නැහැ. දැන් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ හැමලේම මේ එයා පාපිස්සක් කියන එක. ඕන කෙනෙක්ට ශ්‍රාවකයෙක් කියලා කියන්නේ එයා තැනකට ගියාම දැන් මම ශ්‍රාවකයෙක් කියන්නේ දැන් මෙතෙන්ට ආවම ඔබ ශ්‍රාවකය වෙද්දී ඔබ එතන ඉන්න පහත්ම කෙනා බවට පත් වෙනවා. ඒ පහත්ම කෙනා තමයි උසස් කරනු ලබන්නේ. يعني එනට අපි ආසනේ අපි ඕන තැනකට ගිහිලා බලන්නේ අපි එතන වැදගත් කෙනා වෙන්න වගේ උත්සාහ කරන්නේ. දැන් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ යා ඕන තැනකට ගියාම එතන ඉන්න පල්ලෙහාම කෙනා. ඒක උරිතන්න දැන් ඔබ ඕන තැනකට ගියාට පස්සේ ඔබ එතන මනස පල්ලෙහාම කෙනා වුණොත් 10 එතන 16 වුණොත් කවුරුත් ඔබට මොනවද ප්‍රශ්නයක් නැහැ නේ. ඒ ඉතින් කොහොමත් ඔබ ඉන්න මනසින් ඉන්නේ පල්ලෙහාම තැන. ඒ නිසා හැම වෙලෙම ශ්‍රාවකයෙක් යෝගාවචරයෙක් කියලා කියන්නේ එයා මේ එයා ශ්‍රේෂ්ඨ වෙන ප්‍රමාණය කියන්නේ එයා පල්ලෙහාට ගිහපු ප්‍රමාණය. දැන් ජේසුස් වහන්සේ අවසාන මොහොතේදී උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ කකුල් සෝදලා ඉම්බා. කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ඔබට අපි කිව්වොත් එහෙම ඔබට පුළුවන්ද කියලා මේ ඉන්න හැම මනුස්සයෙක්ගේම කකුල් හොදලා ඉඹලා පිහින්න දිවෙන්. සමහරව කැමති නැති වෙයි. ඒ අපේ වානාකාරක වින්ද. හැබැයි ශ්‍රාවකෙක් නම් යෝගාවචරයෙක් නම් එයා ඉන්නේ අන්න එතන. අර ජේසුස් වහන්සේ කකුල් හොදලා ඉඹ ඒ කකුල් හැම මනුස්ස ශ්‍රාවකයන්ගේ ගෝලයන්ගේ. හිතන්න ගුරුවරයෙක්ට ඒ මට්ටමට පත් වෙන්න පුළුවන්ද කියලා. මේ ගුරුවරයා ශ්‍රාවකයාගේ කකුල් හොදලා ඉන්නා. ඒ කියන්නේ ගුරුවරයා සිටින තැන. ඇත්තටම උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්නේ එච්චරටම පල්ලෙහාට ගිහිල්ලා තියෙන නිසා. ඒ තරම්ම ඒකයි ශ්‍රාවකත්වයේ තමයි ඔබව ශ්‍රේෂ්ඨම තැනට ගෙනියන්නේ. ඔබ සැබෑ ශ්‍රාවකයෙක් වුණොත් ඔබ ඔබට වටිනාකමක් නොදු ඉන්න කෙනෙක් වුණොත් දැන් මේක අහලා ආයෙ වටිනාකමක් ඇති කරගන්න එක කරන්න කිව්වොත් ඒත් මමත්වේම තමයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ තේමමත්වේමයි. ඉතින් දැන් මේ ශ්‍රාවකයා කියන කෙනා එතකොට අපි තේරුම් ගන්නේ නම් ශ්‍රාවකයෙක් කියලා කියන්නේ එක පැත්තකින් තමන් දන්නවා කියන තැන ඉන්නේ. තමන් හැවැලේම ඉන්නේ ශාස්ත්‍රූන් වහන්සේ තමයි දන්නේ මම ඉගෙන ගන්න ශ්‍රාවකයා කියන තැන. ඒ වගේම දැන් එතකොට ඉතින් දෙන්න පුළුවන් එනයි ඉතින් අපිට ශ්‍රාවකයෝ හැටියට අනෙක් කෙනට ධර්මය කියලා දෙන්න බැයිද? ධර්මය කියලා දෙන්න පුළුවන්. ඒ ධර්මය කියලා දෙන්නේ තව කෙනෙක්ට මම 100%ක් දන්නවා කියන එක තුලින් දන්නේ නෙමෙයි. දැන් ශ්‍රාවකේ තව කෙනෙක්ට ධර්මයක් කියලා දෙද්දි කියලා දෙන්නේ හරි. මම දැන්ට වඩලා තිනවා මේ මට තේරෙනවා මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. මේකමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කිව්වොත් එයා ඒ කියන්නේ එයා සියල්ල දන්නවා කියන්නේ. එතෙන්ට යන්නේ අපි කවද ශ්‍රාවකේ කවදාකවත් එතෙන්ට යන්නේ නැහැ. මේකමයි හරි අනිත් ඔක්කොම වැරදි කියන තරම් එයා ඒකට අයිය වෙලා. එයා සියල්ල දන්නවා කියලා. ඉතින් එයා සියල්ල අදින්න කියලා තියෙන්න ඕනේ නේද? විශාරද වෙන්න ඕනේ. එහෙම යන්නේ නැහැ. ශ්‍රාවකයා කියලා කියන්නේ එයා මාර්ගය වඩනවා. එයා කවකෙන්ට කියලා දුන්නත් කියන්නේ එයා තව කෙනෙක්ට කල්යාණ මිත්‍රත්වය දක්වනවා. දක්වනවා එයා දන්න දේ කියලා දෙනවා. හැබැයි එයා තමන් දන්නවා කියන තැන ඉඳලා නෙමෙයි කියන්නේ. මම ශ්‍රාවකයා කියන තැනද? මම ශ්‍රාවකයා කියන තැන ඉඳලා කියලා දෙනවා. දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහුවනේ. අස්සජී මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක්නේ. උන්වහන්සේ පස්වග මහණුගේ අස්සජී මහරහතන් වහන්සේ.
ඊට පස්සේ අස්සජී මහරහතන් වහන්සේගෙන් සාරිපුත්‍ර සංජීව පරිබ්‍රාජකය ධර්මය හද්දි මොකද්ද කිව්වේ? දැන් ඉන්න මම කියලා දෙන්න මම සියල්ල දන්නවා කිව්වේ නෑනේ. ඒත්තර රහත් වෙලා ඒ වචන ප්‍රකාශ කරේ නෑ. කිව්වේ මම නෙමේ, මට මේක ගොඩාක් විස්තර කරන්න තේරෙන්නේ නෑ, මම දන්නේ නෑ. තථාගතයන් වහන්සේ තමයි මේක පිරිසිද දේශනා කරන්න දක්ෂ කෙනා, දන්න කෙනා. මම ශ්‍රාවකෙක් හැබැයි මට මම ශ්‍රාවකෙක් විතරයි මට ඒක විස්තර මම අලුත පැවිදි වෙච්ච කෙනෙක් මම විස්තර කරලා දෙන්න දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා කවන්නෑ ඔබ වහන්සේ කෙටියෙන් කියන්න මම දහසක් තැන් තේරුම් ගන්නම් කිව්වා. එතකොට මේ උන්වහන්සේ කෙටියෙන් කිව්වේ රහත් වෙලත් බලන්න මනස තිබුණ තැන. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා තේ ශ්‍රාවක මට්ටමේ මනස තියෙන. ඒ ශ්‍රාවක මට්ටම කියන එක හරි අහිංසක ස්වභාවයක්. එතන ඒ ශ්‍රාවක මට්ටමේදී තමයි කෙනෙක්ට ගැලවෙන්න පුළුවන්. නිදහස් වීම වෙන්න පුළුවන්. මොකද ඒ ශ්‍රාවක මට්ටමේ තමයි කෙනෙක් යටත් වීම යාගේ ඇතුළේ සිද්ධ වෙන්නේ. යටත් වීම ඇතුළේ සිද්ධ වෙන්නේ. දැන් ශ්‍රාවකෙක් කියලා කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම ශ්‍රාවකෙක් කියලා කියන්නේ වෙන විදිහක හිස් බවට ගමන් කරන කෙනෙක්. එයා දැනුමින් හිස්සෙච්ච කෙනෙක්. දැන් හිස්සෙච්ච කෙනෙක් කියන්නේ මේ කතාව මම කියන්නම්. එක හිටියලු හාමුදුරු කෙනෙක් දැන් ගෙදරක පුතෙකුයි තාත්තයි හිටියා. පුතා කුමාරි තාත්තා පුතාව යවවලු ගිහලා විශ්වවිද්‍යාලෙ ගිහලා ඉගෙනගෙන ඉන්න කියලා. තිසාපාමෝ කැදරතුමා ළඟට ඒ කාලේ යවලා. ගියාට පස්සේ දැන් ඉතින් මෙයා ගිහලා ඉගෙන ගත්තලු. මෙයාලු දැන් දක්ෂම ශිෂ්‍යයා. මෙයා දැන් දක්ෂම ශිෂ්‍යයා වුණා. ඉතින් දක්ෂම ශිෂ්‍යයා වුණාට පස්සේ හැම විශ්වවිද්‍යාලයේ උතුම ශිෂ්‍යයා ගරු බුහුමන් ලැබුණා. මෙයාගේ කීර්තිය ගැන මුළු පළාතම ආරංචියක් ගියා. ඉතින් කුමාරි මෙයා ගෙදරට මේ එන්නක තමන්ගේ ගෙදරට තමන් ගමට එනවා. ඉතින් ගමට එද්දී ඒ ගමේ ඉන්න මිනිස්සු පුරා මෙයා උත්සවාකාරයෙන් ගරු කරලා ගරු බුහුමන් දක්වලා මෙයාව පිළිගන්නවා. මෙයා පිළිගද්දී මෙයා ගෙදරට එද්දී මෙයාගේ තාත්තා මෙයා දිහා බලන් ඉන්නවා. තාත්තා බලන් ඉඳලා තාත්තා දුකෙන් වගේ බලන් ඉන්නවා. තාත්තගේ මුණ සතුටක් නෑ. දැන් මේ පුතා ඇවිල්ලා දක්ෂම ශිෂ්‍යයෙක් කියලා ගෙදර ඇවිල්ලා ඒ තාත්තගේ තාත්තා දුක් මුසු මුණේ පුතා දිහා බලන් ඉන්නවා. ඉතින් පුතා තාත්තා ළඟට ඇවිල්ලා කියනවා තාත්තේ ඉතින් ඔයා මාව යවෝ විශ්වවිද්‍යාලයට. මම ඉතින් දක්ෂ ලෙස ඉගෙන ගත්තා. මම සියලු විෂයන් උසස්ම විදිහට සමර්ථ වුණා. දක්ෂම ශිෂ්‍යයා වුණා. මේ මගේ හැමෝම මට ගරු කරනවා. ඒ තාත්තා දුකෙන් වගේ ඉන්නේ කියලා. තාත්තා දුකෙන් වගේ ඉන්නේ කියලා කියවත් කියනවා පුතා ඉගෙන ගන්න ඕනම දේ ඉගෙනගෙන ඇවිල්ලා නෑ වගේ. පුතා ඉගෙන ගන්න ඕනම දේ ඉගෙනගෙන ඇවිල්ලා කියලා පුතාගේ ඇස් දෙකෙන් පේන්නේ නෑ. පුතාගේ ඇස්වල තියෙන යමක් දන්නවා. මම යමක් තේරුම් අරගෙන තියෙන්නේ මම දන්නවා කියන මේ පිරිච්ච ඇස් දෙකක් තියෙන්නේ. දන්නවා තේරෙනවා කියලා තේරුම් ගත්ත ඇස් දෙකක් තියෙන්නේ උතන කියලා කියනවා. ඊට පස්සේ ආන තාත්තා කියන විදිහට දැන් ඉගෙන ගන්න ඕනම දේ මොකද්ද? මොකද්ද ඉගෙන ගන්න අවශ්‍යම දේ? තාත්තා කියනවා මට ඒක උගන්වන්න විදියක් නැහැ. හැබැයි මම එක්ක එන්න කියනවා. ඒක මට කියලා දෙන්න විදියක් නැහැ. ඔයා මමත් එක්ක එන්න කියලා තාත්තා විශාල වෘක්ෂයක් ළඟට පුතා වත්තේ තියෙන ලොකු ගහක් ළඟට පුතාව එක්කයි යනවා. එහෙන ලොකු ගහක් ළඟට එක්කන් ගිහිල්ලා අහනවා මේ පුතාට මේ පේනවද මේ විශාල මහ වෘක්ෂයක් තියෙනවා. ඔව් තාත්තේ මේ විශාල වෘක්ෂය හටාරන් තියෙන මේ පුංචි ඇටෙන්නේ. ඔව් කියනවා. මේ ඉර තාත්තා ඇටේ දෙකට පළල පෙරනවා. මේ පුංචි ඇටේ ඇතුළේ තියෙන මොකක්ද? මුකුත් නැහැ හිස් බව කියන. මුකුත් නැහැ හිස් බව තියෙන්නේ. එතකොට කියනවා පුතා මේ හිස් බවෙන් තමයි මහා මේ විශාල වෘක්ෂය හටගත්තේ. මේ විශාල වෘක්ෂය හටරන් තියෙන්නේ මේ හිස් බවේ තුලින්. ඉතින් ඒ නිසා මේ ලෝකෙ තියෙන ඉගෙන ගන්න තියෙන ශ්‍රේෂ්ඨම දේ තමයි
මෙන්න මේ හිස් භාවයට ගමන් කිරීම. මේ හිස් භාවය තුළ තමයි සියලු ශක්තියින් ගොඩනැගෙන්නේ. සියල්ලගේ ප්‍රභවය, සියල්ල හට සියලු ශක්තියින්ගේ මූල ස්වභාවය මේ අනන්ත හිස් භාවය, මේ හිස් භාවය තුළින් තමයි සියල්ල හටගන්නේ. ඒත් ඔයා තාම මේ හිස් භාවයට ගමන් කිරීමේ පණිවිඩය ඔබ දැකලා නැහැ. ඔබේ ඇස්වලේ ඒ අනන්ත හිස් භාවය පේන්නේ නැහැ. ඔගේ ඇතුළේ දන්නවා කියන හැඟීමක් ඇවිල්ලා කොහෙන් හරි විසක් ඔබට ඇවිල්ලා තියෙනවා. ඔබට විසක් ඇවිල්ලා තියෙනවා. ඔබට තේරෙනවා දන්නවා කියන. ඉතින් ඇත්තට මේ තාත්තහරි ඥානවන්ත තාත්තා කෙනෙක්. තාත්තා තේරුම් ගත්තා පුතාය එද්දිම පුතාගේ ඇස් දකිද්දි ඒ අර ගොඩාක් සංස්කෘත පාලි ඒවා මේවා ඉගෙනගෙන භාෂා ශාස්ත්‍ර දර්ශන ඉගෙනගෙන ඉගෙනගෙන එයක් දන්නේ නැතුව එයාගේ ඔළුවට දන්නවා කියන හැඟීම මතුවෙලා හිර වෙලා ඒ සිතුවිල්ල තේරෙනවා දන්නවා. ඉතින් ඒ කියන්නේ ඒක හිර වුණොත් හරි අමාරුයි මිනිස්සු ගොඩ ගන්න. එයාට ඒ ශුන්‍යතාවයේ පණිවිඩය තේරුම් ගන්න අමාරුයි. එයා ඒකත් එයාගේ දන්නවා කියන දැනුමින්ම තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. එයාගේ දැනුමින්ම ඒක හරියට ඒක හරියට විකාර මధుරේ කාලා පොඩි මිනිස්සෙක්ගේ ඇඟේ කාලා මధుරේක් මිනිස්සෙක්ගේ ලේ බින්දුවක් බීලා කල්පනා කරනලු ඉන්නක මං කවදද මේ ලෝකේ හැම මිනිහෙක්ගේම ලේ ටික බොන්නම් කියලා. තීක කොච්චර මෝඩ හිතද්ද අර පොඩි මధుරේ ලේ බින්දුවක් බීලා කල්පනා කරලු මට පුළුවන් ලු මිනිස් ඔක්කොගේම ලේ බින්ද කියලා. ඒ වගේ තමයි අර සිවුම් විදිහට දැනුමේ මමත්වයක් හැදුනාම එයා හිතනවා යාට ඔක්කොම යාගේ දැන යාට තේරුම් ගන්න පුළුවන් යාට දැන් මම මෙච්චර දන්නවා මෙච්චර භාවනා කරලා තියෙනවා. ඉතින් තාත්තා දැක්කයි පුතාගේ ඇස්වලට ඒ කියන විස කැවිලා පුතාට විශ්වවිද්‍යාලෙ ගිහලා ඉගෙනගෙන පුතාගේ අවුලට හොඳටම පත් වෙලා ඉතින් තාත්තා කියනවා පුතේ ඔයා ගිහිල්ලා ආය මහාචාර්යතුමාගෙන් කියන්නේ තාත්තා කිව්වා කියලා ඉගෙන ගන්න ඕනම දේ ඉගෙනගෙන නෑ පුතා. එහෙනම් තාත්තා කිව්වා කියලා ඉගෙන ගන්න ඕනම දේ ඉගෙනගෙන ඉන්න කියලා. ඊට පස්සේ අර හිස් බවට ගමන් කිරීම පිළිබඳව ඉතින් පුතා ආයෙත් එනවා මා විශ්වවිද්‍යාලයට. ඇදුරුතුමා ළඟට ගිහිල්ලා කියනවා ඇදුරුතුමනි මේ අපේ තාත්තා කිව්වා මම ඉගෙන ගන්න ඕනම දේ අනිත් ඔක්කොම ඉගෙනගෙනලු ඉගෙන ගන්න අත්‍යවශ්‍ය දේ මට මග ඇරිලා ඒකින්ද මට තාත්තා කිව්වා ඒක ඉගෙනගෙන ඉන්න කියලා. ඉතින් එතකොට මහාචාර්යතුමා කියනවා ආචාර්යතුමා ඉතින් ළමයේ මම හිතුවේ නෑ මේ ලෝකෙ ඉගෙන ගන්න ඕනෙම දේ ඔයාට ඉගෙන ගන්න අවශ්‍යද කියලා. ඉගෙන ගන්න අත්‍යවශ්‍යම දේ මු ජීවිතය තුළ ඉගෙන ගන්න ඕනෙද කියලා මට හිතුනේ නෑ. එහෙනම් මන් තේරුම් අරන් හිටියේ නෑ කියනවා. ඊට පස්සේ අහනවා මේ ඉගෙන ගන්න ඕනම දේ ඉගෙන ගත යුතුම දේ මට ඔයාට උගන්වන්න බෑ කියනවා මහාචාර්යතුමා. මහාචාර්යතුමා කියනවා මට කරන්න පුළුවන් ඒකට එක දෙයක්, ඔයාට ඉගෙන ගන්න අවශ්‍යම දේ ඉගෙන ගන්න අවශ්‍ය කරන පරිසරය මං හදන්නම් කියනවා. ඉගෙන ගන්න අවශ්‍යම දේ ඉගෙන ගන්න අවශ්‍ය කරන වටපිටාව බෑග්ග්‍රවුන්ඩ් එක මං හදලා දෙන්නම්. මොකද මට මිනිස්සෙට ජීවිතේ අත්‍යවශ්‍යම ඉගෙන ගන්න ඕන දේ උගන්වන්න පුළුවන් දෙයක් දැනුම වශයෙන් ගන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි කියනවා. ඒක මොකද ඒක තව දැනුමක් නෙවෙයි. ඒක දැනුමින් හිස්වීමක්. දැනුමින් අභිභවායන ස්වභාවය. ඊට පස්සේ ගුරුවරයා කියනවා මම මෙහෙම කරන්නම් ඔයාලට කියලා කියනවා. ඔයාලට මම හරක් දෙන්නම් 500ක්. මේ හරක් 500 අරගෙන මේ ආසන්නයේ තියෙන කැලෑවේ මිනිස්සු යන්නේ නැති තරම් දුරකට කැලෑවේ මැදට යන්න. මේ කියන විශාල කැලෑවට මේ හරක් 500ක් අරගෙන කැලෑවේ මැදට යන්න කියලා කියනවා. කැලෑවේ මැදට යන්න කියලා ඊට පස්සේ කියන ඔයා කැලෑවේ මැදට ගිහිල්ලා අවුරුදු 12ක් යනකම් එන්න එපා ආයෙම යමාව හම්බෙන්න. ඔයා මේ හරක් 500 අරගෙන ගිහිල්ලා කැලෑවේ මැද කිසිම මිනිහෙක් හම්බෙන්න එපා. අරුදලා තුල කිසිම මිනිහෙක් කතා කරන්නත් එපා. කිසිම මිනිහෙක් කතා කරන්නත් එපා. කියන්නේ කියා කතා කරන්න යන්නත් එපා. මොකද කතා කරන්න කිව්වොත් හිස් වෙන්නේ නැහැ. තවන්ගේ දැනුම අයෙට දානවා. කතා කරන්නත් එපා. කියවන්න යන්නත් එපා. හරක් 500 අරගෙන කැලෑවේ මැදට ගිහිල්ලා
හරක් 500 බලාගෙන ඉඳ අවුරුදු 12 12 ඉවර වෙද්දී හරියට මල් ළඟට එන්න කියලා. ඊට 12 ඉවරදී මල් ළඟට එන්න කිව්වම හා කියලා දැන් යනවා. ගිහිල්ලා ඊට පස්සේ ගියාට පස්සේ දැන් මෙයා අවුරුදු දැන් මාසයක් සතියක් හිටියා දවස්දී දැන් ඉතින් ඒ දැන් මෙයා විශාල දර්ශන දන්නවා ගණිතමය දන්නවා සිද්ද පොත්පත්වල දන්නා දැන් ඉතින් මෙයාට දැන් ඒ ඔක්කොම දැන් කියන්න කෙනෙකුත් නැහැ දැන් ඔයේ ඉන්නද ඔයේ මෙයා තනියෙන් කියවන කැලේ මැද දැන් හරක් ටික අරන් ගියා දැන් මෙයා තනියෙන් කියවනවා මෙයා තනියෙන් කියවද්දී ඉතින් හරකුත් ඔයේ බලන්නේ හරකට තේරෙන්නේ නැහැ මොනවද මේ කියන කතා කියලා හරකට තේරෙන්නේ නැහැ මොනවද මේ කියන කතාව හරකුත් ඔයේ බලන්නේ හිටියා ඔයේ අ බලන්නේ හිටියා අර දැන් කියනවා 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 සේ ටික ලාක් යද්දී ටික දා කාලයක් යද්දී එයත් හරකටින් ඉගෙන ගන්න ගත්තා හරකත් ඔහේ බලන් ඉන්නවා වගේ මෙයාත් දැන් ඉතින් ඔහේ බලන් ඉන්න ගත්තා ඒ වැඩක් නැහැ කොච්චර කතා කළා මොකද තේරෙන්නේ නෑ තේරෙන්නේ නැති ඉඳ ඉතින් එයාත් ඔහේ ඊයසේ එයාත් ටික දවසක් ඇදී දැන් කොහොමද අවුරුද්දක් දෙකක් ඇදී මෙයාට දැන් දවස අමතක වෙලා යන්න ගියා දවස අමතක වෙලා යන්න ගියා අවුරුද්ද අමතක වෙලා යන්න ගියා එයාගේ අර ඉගෙන ගත්ත අවුරුදු ගාන ඉගෙන ගත්ත නොදැනුම ටික 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 ඒ දැනුම කියන්නේ සිතුවිලි ටිකක් තිබ්බේ මතකනේ ඔය අවුරුදු මාස ද ගැහනු පිටිම මොක්කෝම නිකන් සංකල්ප ටික විතරනේ ඉතින් ඒ ඔක්කොම ටික එයාට කාලයක් ටික අමතකලා ගියා අර කැලේට ගිහිල්ලා කැලේ මැද දැන් අපිට උනත් දැන් මෙහෙම තව අවුරුද්දක් දැන් මෙහෙම හිටියා නම් අපිට ඔක්කොම මතක ආයෙනානේ ඒ වගේ අර යට ටික කාලයක් යද්දී ඔක්කොම මතක වෙලා ගියා සංඥා ටික ගෙවිලා ගියා තමන්ගෙන දැන් තමන්ට දන්නේ නැහැ තමන්ට මතක නැහැ ඉගෙන ගත්ත භාෂාව මතකවත් නැහැ සංඥා මතකවත් නැහැ ඊළඟට අවුරුදු මාස දවස් තප්පර පැය මොකක්වත් දැන් නැත දැනුමක් නැහැ ඊට පස්සේ මෙයා සම්පූර්ණ මෙයාව දැන් බ්ලැන් මෙයාගේ ඇතුළේ ආයර ඉපදිච්ච ගමන් ළමයෙක් වගේ හිස්සෙන්න ගත ටික 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 ඇයි මිලා දැන් මිනිස්සු ආශ්‍රය කරන්න මොකද වෙන්නේ ඉතින් ඒකට පටවරෝනේ අපි දැන් වනිත් කියලාට අපි දන්න දේවල් ඔක්කොම ටික එහෙනම් එලාවට මේ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති හින්දා හරක් න්‍යාසය කරේ ඒකත් වාග්යක් එකයි කුරුසි සාර මහාචාර්යතුමා හරියට බලලා දීලා තියෙනවා තව එක්කෙනෙක් හරි දුන්නා නම් ඉවර දුන්නේ නැහැ හරක් ටිකක් දීලා යහුවා ඊට පස්සේ දැන් ඔක්කොම මතකයි දැන් අවුරුද්දක් ගියාට පස්සේ නිකන් කතාව කියනවා හරකෙක් මෙයාට කියවලු දැන් හරි කාලේ යන් කියලා හරකට තිබ්බ දැනුමත් ඇතිලා ඒ මට ඊටත් පල්ලයට මෙයා වැටිලා ගියලා ඊට පස්සේ දැන් ඔන්න කොහොම හරි එයා අර හරක් ටිකත් අරගෙන ආපහු එනවා මහාචාර්යතුමා හම්බෙන්න ඊට පස්සේ මහාචාර්යතුමා හම්බෙන්නෙද්දී මහාචාර්යතුමා මේ කියනවා ළමයි අර බලන්න අර ඈත පේනවද හරක් 500ක් එනවා කියලා කියන හරක් 500කට 500 ඉන්නේ අර මිනිස්සු කියන නෑ කියන උ ඒ උත් හරකෙක් කියලා කියන ඒ ගියපු මිනිස්සයා නෙවෙයි දැන් එතන මිනිස්සු ඉන්නේ මොකද මිනිස්සෙක් කියලා හිටිය අර දත්ත ටිකනේ ඒ දත්ත ටික ඔක්කොම ගියා දැන් එයාත් අර හරකෙක් කියලා ඉන්නේ හිස්සෙලා එයාත් අර හරක් වගේ හිස් බවට ගිහිල්ලා සමහර බැලුවම හරක් අපිට වඩා ටිකක් නිවෙන්ට ළඟද කොහොමද ඉතින් ඒකනේ ඉන්දියාවේ ඔච්චර ගරු කරන්නේ හරක්ට නිවෙන්ට ළඟින් ඉන්නේ මේ තියාගෙන කියන අරයටත් හරකෙක් කියලා එයාට දුකුත් නැහැ. එයාගේ ඇතුළත් හිස් බවට ගිහිල්ලා. ඇතුළේ ශූන්‍ය බවට ගිහිල්ලා. එයාගේ අර ඉස්සර අදහස් මතවාද දර්ශන දෘෂ්ටි ඔහොම පිළිලා හිටි. දැන් අවුරුදු 12ක්ම කිසිවක් නැති ඉතින් ඇතුළේ එහෙම ඉස්සලා ගිහිල්ලා. අන්න එතකොට සිගුරුවරයා කියන ශිෂ්‍යයාට දැන් ඔබ ඉගෙන ගන්න ඕන දේ ජීවිතය ඉගෙන ගත්තා. ජීවිතේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඉතින් ඇත්තටම භාවනාවත් ඔබ යවද ගෙනියන්නේ හරකෙක් බව කරන්න. නැත්නම් භාවනාවත් ඔබ ගෙනියන්නේ මෙන්න මේ ඔය කියන දැනුම මතවාද වලින් පොඩ්ඩක් නිදහස් වෙන්න. අනන්ත හිස් බවට ගෙනියනවා. මේ වැඩි දැනුම තියෙන එක බුද්ධ ආගමේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දැන්. දැනුම නෙමෙයි තියෙන්නේ අර දැනුමත් එක්ක අපි නොදැනුවත්වම අපිට වටිනාකමක් අපිට හැදෙනවා. නිකන් අර දැනුමත් එක්ක එන මට වටිනාකම වෙන දැන් කාර්යය සිල් රකින්න ඇයිට බලන්න වෙන්නේ සිල් රකින්න එකෙන් එන්නේ තමන්ට වටිනාකමක් ඒකම දෘෂ්ටියක් වෙනවනේ ඇයිට දැන් කාර්යයක් අපි සිල් එකක් ගියාම අපි දන්නේම නැතුව අපි භාවනා සිල් රකින්න අය මිනිසු මහා පෞකාරයෝ කියලා නොදැනුවත්වම හිතට ඇතුළට එනවා එක ඉතින් යාට නිවන් දකින්න ඕන නම් එයාගේ සීලෙන් අයින් වෙන්න ඕන
සිල්වත් කෙනෙක් නම් එයා සීලෙන් හැඩයක් හදාගෙන ඉන්නේ. සීලෙන් අයින් වෙනවා කියන්නේ පව් කරනවා කියන එක නෙමෙයි. සීලේ තුලින් මමත්වයේ අයින්කින් අයින් වෙන්න ඕන. සමාධිය තියෙන හැට එයාලා දන්නේම නැතුව කාලයත් එක්ක මමත්වයෙන් මේ සමාධියෙන් හැදෙනවා මමත්වයක්. කාලයක් සමාධියෙන් ඉද්දි ඇදලා ඒකෙන් මානිනවා මේ සමාජ සමාජන අර මේසට සමාධියනේ කියලා මේකෙන් ජජ් වෙනවා. ඒකෙන් තමයි ලෝකයක් හදාගන්නේ. සූත්‍ර කාලයකට ගත්තා මම මෙච්චර දැන් සූත්‍ර දන්නවා අභිධර්ම දන්නවා කියලා මෙච්චර රිට්‍රීට් කරලා දිනන කෙනා ඒකෙන් හැදෙනවා ස්වභාවය. අන්න ඒකෙන් අයින් වෙනකන් තමන්ට ගැළවීම නැහැ. ඇත්තටම මට පෞද්ගලිකව දැනෙන දෙයක් තමයි සිල්වතෙක්ට වඩා පෞකාරයෙක්ට නිවන් දකින්න එක ලේසියි කියලා. ගොඩාක් දැනුම තියෙන කෙනෙක්ට වඩා නූගතෙක්ට නිවන් දකින්න එක ලේසියි කියලා. හේතුව බලන්න බුදුහාමුදුරුවන්ගේ කාලේ උගතුන් නිවන් දැක්කලා නැහැනේ. මොකද හේතුව උගතුන් ලොකුවට එයාලගේ දැනුමට අහු වෙලා ඉන්නේ. ඒකින් තමන්ට වටිනාකමක් හැදිලා තියෙන්නේ. නිවන් දැකලා තියෙන මේ සාමාන්‍ය මිනිස්සු ගොඩාක් තිබෙලුවන් වෙන සාමාන්‍ය ලෝකෙ හිටපු අය රජ්‍ය මාල්ලා කිසා ගෞතමිල වගේ නිකන් සාමාන්‍ය මිනිස්සු මේක සත්‍ය අවබෝධ කළා. දැන් ජේසුස් වහන්සේගේ ගෝලියෝ බත්තත් ඔක්කොම ඉන්නේ මාළු වලන මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. ඒ මොකද සාමාන්‍ය මිනිස්සු අහිංසකයි. එයාලා තුල යන වටිනකම නැහැ දැන් ගොර. ආව ගත්තේ තියන්නේ දන්නේ නැතුව අර කොටස එනවා. ගොඩාක් සිල්වත් වෙද්දි සීලේ හරහා එයාට එයා වටිනාකමක් වෙනවා. හැබැයි යාට පුළුවන් නම් උගත්කම තිබිලත් ඒකින් නිදහස් වෙන්න. උගත්කම ගණන් ගන්න නැතුව ඉන්න වටිනකමක් එකට නොදෙන්න. අන්න එතකොට යාට සිල්වත් වෙලක් ගැලවෙන්න පුළුවන්. උගත් වෙලක් ගැලවෙන්න පුළුවන්. දැන් පෞකාරයට ගැලවෙන්න පුළුවන් කියන්නේ පෞ කර කර ගැලවෙනවා නෙමෙයි. මම පෞකාරයට ගැලවෙන්න ලේසි කියලා කියන්නේ පෞකාරයට තමන්ට වටිනකමක් නැහැ. පෞකාරයක තියෙන්නේ මම පෞකාරයක මම මේකෙන් කොහොමද නිදහස් වෙන්න ඕන කියලා අහිංසකකම. බන්නේ නැද්ද කියලා. පෞකාරයක ඇතුලේ තියෙන්නේ මම දයා පිළිගන්න මම මෙයාලා වගේ සිල්ලත් නැහැ. හැබැයි මම පෞකාරයක. හැබැයි මම මේකෙන් ගැලවෙන්න ඕනේ අනේ මා කියලා දෙවියන් වහන්සේ ඉල්ලන්නේ. එහෙම නැත්නම් බුදුන් සරණ යන්නේ. ඒ ඒ ඒ ඒ අහිංසකකම දී තමන්ට වටිනාකමක් නොදීපු ගතිය තියෙනවා. අනේ ඒක අත්‍යවශ්‍ය දෙයක්. අනේ ඒක තමයි හිස්කමට යන්නේ. දැන් එක කතාවක් තියෙනවා ලංකාවේ. ওই ලංකාවේ තිබ්බ ස්වභාවයක්ලු. ওই ත්‍රිපිටකේ ගොඩාක් දන්නවනම් අනුරාධපුර යුගයේදී ලොකු වටිනකමක් දෙනවා. කියන්නේ හරි පූජනීයත්වයෙන් සැලකෙන. දැන් අදටත් බුරුමේ ගියාම බුරුමේ මේ ත්‍රිපිටකේ කටපාඩම් තියෙනවනම් ඒ විසුණුවන්සලාට මුළු ඒ රටට ආශිර්වාදයක් කියලා හිතන්නේ. ඒක ගරු කරනවා උතුම් විදිහට. දෙනමක් වතුන්නමක් දුකද ඉන්නේ දැන්ට කටපාඩම් බුරුමේ. ඉතින් ඒ හාමුදුරුවෝ තුන් දිනාට හැම පන්සලකම වගේ වෙනම ආරාමයක් හදලා තියෙනවා කුටියක් හදලා තියෙනවා වැඩේ. ඒ මොකද ඒ තරම් බුරුමේ අදටත් ඒ ගෞරවය තියෙනවා ත්‍රිපිටක ධාරී විසුන් වහන්සේලාට. ඉතින් ඒක ලංකාවෙන් තිබිලා තියෙනවා හරියටම අනුරාධපුර යුගයේදී. අනුරාධපුර යුගයේදී මේ ඒ කෙනෙක් මේ ත්‍රිපිටකේ කඩපාඩම් වුණාම එයා රාජකීය භික්ෂුවක් මුළු ලංකාවෙන් පිළිගත් භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි ඔය මේ හැබැයි මෙහෙමයි තමන් ත්‍රිපිටකයේ කටපාඩම් කරලා ඊට පස්සේ පරීක්ෂණ මණ්ඩලයක් ඉන්නවා. ඒ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් තමයි මේ ඒ ආර ත්‍රිපිටකාචාර්ය බව හම්බෙන්නේ. ඉතින් කොහොම හරි එක විසුණුහන්සේටම ත්‍රිපිටකයේ කටපාඩම් කරා. ත්‍රිපිටකයේ කටපාඩම් කරලා සම්පූර්ණ හොඳටම කටපාඩම් කරගෙන ඊට පස්සේ අනුරාධපුරේ මහාවිහාරයට ගිහිල්ලා මහාවිහාරයේ ගණ්ඩ ඒ ත්‍රිපිටකයේ කටපාඩම් නම් ගණ්ඩාරය තිනවා ගහන්න. එතකොට තමයි පරීක්ෂණ මණ්ඩලය ඇවිල්ලා පරීක්ෂා කරන්නේ. ඉතින් මේ භික්ෂුව ගිහිල්ලා ඒ ගණ්ඩාරේ නාද කළා. ගණ්ඩාරේ නාද කළාට පස්සේ ඉස්සෙල්ලාම මේ ඇවිල්ලා තියෙන්නේ මේ හාමුදුරුවන්ගේ ගුරුහාමුදුරුවෝ ඇයි නම මේ කියලා. කිව්වල නහලක හාමුදුරනේ මම මේ ත්‍රිපිටකය ඉගෙන ගත් කටපාඩම් මට මම මේ ඒක පොඩ්ඩක් ප්‍රකාශ කරන්න ආවේ කිව්වලු. ආ හොඳයි හොඳයි කියලා කිව්වල ආයෙනම් නම කියනවා බලන්න වේදනාවේ ලක්ෂණ මොකද්ද කියලා. වේදනාවේ ලක්ෂය විඳින ගතිය කිව්වලු. ලොකුම ඈ ගැව ඈ නෑ කියලා තව උත්තරයක් දුන්නා. ඈ කියලා කිව්වා. එතකොට නෑ ස්වාමී මේක කියලා තව එකක් දුන්නා. එතකොට එහෙනම් ලොකු ආඳුරු ගලෝ නම
ඔබ දීපු උත්තර තුනම හරියෙත් ඔබට ඔබ විශ්වාසනේ. ඔබට ඔබ දීපු උත්තරේවත් ඔබට විශ්වාසනේ. ඒකයි මං ඈ කියපු ගමන්ම තව උත්තරයක් පැටලලා තව එකක් දෙන්න ගියේ. ඒ ඈ කියලා තව එකක් දෙන්න ගියේ. ඔබට ඔබේ දැනුම විශ්වාස දැනුම නෙමෙයි තියෙන. ඔබට ඔබේ දැනුම ෂුවර් නෑ. විශ්වාසනේ. ඒ ඉඳ ගිහිලා ආයේ හරියට ඉගෙන ගන්න කිව්වලු. කිව්වලු ඔය නමට මං උදව්වක් වශයෙන් කරන්නම්. මගේ පැවිදි සහෝදරයෙක් ඉන්නවා මෙන්න මේ පළාතේ. උන්වහන්සේ තමයි දැන්ට ලංකාවේ ඉන්න ත්‍රිපිටකදර ගැඹුරු විශාරද ඥානය තියෙන ශ්‍රේෂ්ඨම හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි විශාරද වෙන ත්‍රිපිටකදර විසුණුහන්සේ. වෙන කෙනෙක් නෑ උන්වහන්සේ තරම් පඬිත දැනුමක් තියෙන ශාස්ත්‍රීය. ඒ නිසා ඔබ වහන්සේ යන්න උන්වහන්සේ ගිහිල්ලා කියන්න මේ මම කිව්වා කියන්න කියන්නේ මාව මතක් කරන්න මගේ සහෝදරේ උන්වහන්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කොහමාරේ මේ ලොකු හාමුදුරුවෝ දැන් විභාගෙ ෆේල් ෆේල් කියන්නේ හරි උත්තරේ දුන්නට බය වුණා. ඒ බය වෙන නිසා ෆේල් කළා. ඊට පස්සේ දැන් ආයෙ ඉගෙන ගන්න ගියා ත්‍රිපිටකේ අර ලොකු හාමුදුරුවන්ගේ සහෝදර හාමුදුරුවෝ ළඟට. ගිහිල්ලා කියනවා මේ හාමුදුරුවනේ මම ආවේ ඔබ වහන්සේගෙන් ත්‍රිපිටකේ ඉගෙන ගන්න. මම ආවේ ඔබ වහන්සේගේ සහෝදර හාමුදුරුවෝ. ඒ මගේ ඒ තමයි මගේ ගුරු හාමුදුරුවෝ කියලා කිව්වා. කිහද්දි කියනවලු ඒ හාමුදුරුවෝ කිව්වලු ඉතින් නම දැන් මමට ගොඩාක් වයසයි. දැන් මම ඒක ඒ තරුණ කාලේ වගේ මට එහෙම ගොඩාක් දැන් කයියක් තියන්නේ ගොඩක් මහන්සි වෙන්න අමාරුයි. ආයෙ ඔබට මුලින් ඉඳලා ත්‍රිපිටක කියලා දෙන්න තරම්. හැබැයි ඔයාගේ ලොකු හාමුදුරුවෝ මගේ සහෝදරයා. ඉතින් ලොකු හාමුදුරුවෝ කියපු දෙයක් මට අහක දාන්නත් බෑ. ඔයාගේ ලොකු හාමුදුරුවෝ මගේ සහෝදරයා. ඉතින් මට ඒක අහක දාන්නත් බෑ. හැබැයි දැන් මම වයසක් වැඩි. ඒකින්ද මේ අපි මෙන්න මෙහෙම කරමු කියලා කියනවා. දැන් ළඟදී වස් කාලය එනවා. මේ වස් කාලේදී වස් සමයේදී අපි දෙනම ගිහිල්ලා මේ ළඟ මේ ගමේ වස්වසමු. යාසන්නේ දින ගම්මානේ වස්වසමු. ආසන්නේ දින ගමේ වස්වසද්දී මේ ඔබ වහන්සේ මෙහෙම කරන්න මම අටුවා විස්තර කරලා දෙන්නම්. මම අටුවා විස්තර කරලා දෙන්නම්. ඔබ ත්‍රිපිටකේ පෙළ විස්තර කරන්න ඕන. පාලි ත්‍රිපිටකේ පාලිය මිනිසුන්ට සිංහලට දාලා පෙළ කියලාද කියන්න. ඊට පස්සේ මම ඒකේ අට කතාව අටුවාව විස්තර කරන්න කියලා දැන් අපි කියනවා. දැන් අපි දැන් අටුවාගෙන ගත්ත දාන දැන් අපි ත්‍රිපිටකේ මේ සූත්‍රයක් කියවද්දී ඒකේ අපිට තේරෙන්නේ නැති ඒවා විස්තර කරලා දිනවා අටුවාව. ඒ වචන විග්‍රහ කරලා දිනවා අටුවාව. ඉතින් ලොකුමහඳුරෝ කියනවා මම අටුවාව දේශනා කියන්න. වහන්සේ පෙළ සූත්‍රයේ පරිවර්තනය කරන්න කියලා. ඊට පස්සේ හා කියලා කොහොම හරි දැන් වස්තු මාසෙම මොකද කරන්නේ? උනාසිලා දැන් අර ඉගෙන ගන්න ආපු හාමුදුරුවෝ ත්‍රිපිටකේ පෙළ කියනවා. අර හාමුදුරුවෝ අටුවා විස්තර කරලා දෙනවා මිනිසුන්ට. දැන් තුන් මාසේ හැමදාම තුන් මාස තුනක් එක දිගට ඒ ධර්මයේ බණ කියලා දුන්නා. ඊට තුන් මාසේ අවසන් වෙද්දී මාස තුන ඉවරලා අවසන් වෙද්දී ලොකු හාමුදුරුවෝ අර මේ ඉගෙන ගන්න ආපු ශිෂ්‍යයා ළඟට ඇවිල්ලා කියනවා අනේ නම මට නිවන් දකින්න කමටහනක් දෙන්න කියලා. මට නිවන් දකින්න කර්මස්ථානයක් දෙන්න කියලා කියනවා. එතකොට මේ පොඩි හාමුදුරුවෝ කියනවා අනේ ලොකු හාමුදුරනේ මමත් ආවේ ඔබ වහන්සේ ඉගෙන ගන්න. මහත් ආවේ ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න. මට ලොකු හාමුදුරුවෝ මාව ඇව්වේ ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න. ඉතින් ඔබ වහන්සේ මගෙන් කමටහනක් ඉල්ලන්නේ ඇයි කියලා. ඔබ වහන්සේ ඇයි මගෙන් කර්මස්ථානයක් ඉල්ලගන්නේ කියලා. එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා නම මම මේ තුන් මාසෙම ඔබ පෙළ කියන හැටි අහන් හිටියේ. කොහොමද පෙළ විස්තර කරන්න කියලා මම අහගෙන හිටියා. මට තේරුණා නම ඔබ මේ ත්‍රිපිටකයේ පෙළ කියනවා නෙවෙයි. ඔබ යමක් ප්‍රත්‍යක්ෂයක් ගැන කතා කරනවා. ඒක පෙළ කතා කළාට ඔබ පෙළ අනිත් පැත්තට පාලිය සිංහලට පරිවර්තනය කිරීමක් නෙමෙයි කරන්නේ. ඒක ඇසේ යම් ඔබ ප්‍රත්‍යක්ෂ වූ අත්දැකීමක් ස්පර්ශ කරන්න හදනවා අනිත් පැත්තට. එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා මට නම ඇත්තටම තියෙන්නේ දැනුම. මට විශාල විශ්වවිද්‍යාල මට්ටමේ ගැඹුරු අධ්‍යයනයක් කළා ත්‍රිපිටකය පිළිබඳ. මට භාෂාමය ව්‍යාකරණය පිළිබඳව හැකියාවක් තියෙනවා. ඒ නම ඒක ප්‍රත්‍යක්ෂය නෙමෙයි, ඒක දැනුම. ඒත් ඔබ පෙළ විස්තර කරන්නේ දැනුමක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක මට දැනෙනවා කියන වඳින්න බෑ. මට වඳින්න විදිහක් නැහැ. මේ ඒ වුණාට ශාස්ත්‍රීය සම්ප්‍රදායක් තියෙනවා. ඒ හින්දා මට ඒක කඩන්න බෑ. ඒ වුණාට මට කමටහන දෙන්න කියලා. ඉතින් බලන්න අර උන්වහන්සේගේ තිබ්බ දැනුම උන්වහන්සේට බාධාක් වුණේ නෑනේ. උගත්කම වැඩිමල්කම
උන්වහන්සේගේ වැඩි වයස වැඩිමල් කරනවා, ත්‍රිපිටකයේ උගත්කමවත් ඒ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඉස්තිරා දන ගැහුවා යටත් වුණා. ප්‍රත්‍යක්ෂයේ තියෙන කෙනෙක් දැක්ක ගමන් එයාගේ වයසවත් එයාගේ උගත්කමවත් මොකක්වත් බැලුවේ නැහැ, යටත් වුණා. අන්න ඒ ගතිය තියෙනවා නම් අපි ඇස්සේ, අන්න එතකොට අන්න එයා උගතෙක් වුණා ශ්‍රාවකෙක් කියලා. ඒ යටත් වෙන ස්වභාවයදී බලන්නක පණ්ඩිත ත්‍රිපිටකය ගැන පණ්ඩිත මහඳුරු ඉගෙන ගන්න ආපු ශිෂ්‍යකින් කමටහන් ඉල්ලන මට. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න, සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රඥාවට බුදුහාමුදුරන් පස්සේ ප්‍රඥාවට අධික ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දකුණා සෞබුදුරජාණන් වහන්සේ. ඒත් උන්වහන්සේ බලන්න දවසක් මේ පිණ්ඩපාතය යද්දි පරක් වෙනවා. දැන් හේතුව සාරිපුත්ත මහරහතන් වහන්සේලු අන්තිමට පිණ්ඩපාතය යන්නේ මොකද, ඔය මහානෙච්ච අලුත හාමුදුරුවරු මේ සිවුරු එළියෙන් දාලා යනවා, කුටි ඇරලා යනවා. කුටි ඇරලා ගියාම සත්තු වෙනවා ඇතුළට. ඉතින් ඒ නිසා උන්වහන්සේ අනිත් ඔක්කොම හාමුදුරුවරු පිණ්ඩපාත ගියාට පස්සේ සිවුරු වන්නලා තියෙන නම් වැලේ ඇතුළට දාලා කුටි වහලා යනවලු හැම කුටියකින්. ඉතින් එහෙම කළා. ඉතින් හැමතිස්සින් එක දවසක් යද්දි කොහොම හරි මේ ඒ සිවුරු ඇතුළ වලට දාලා කුටි දොරවල් ඇරලා තියෙන දොරවල් වහලා යද්දි මේ ටිකක් පරක් වෙලා උන්වහන්සේ ඉක්මනට සිවුරු පුරවගෙන යනවා. සිවුරු පුරවගෙන යන වෙලාවේදී එදා උදේ මහනවිචි හාමුදුරුවනේ, එදා උදේම අවුරුදු 7ක් වයස පොඩි, අවුරුදු 7ක වයස තියෙන පොඩි හාමුදුරුවනේ එදා උදේ මහනින් දැන් දවල් අතුගගා ඉන්නවා. අතුගාමෙද්දී කියනවා මේ සාරිපුත්ත හාමුදුරුවට, හාමුදුරනේ ඔබ වහන්සේ සිවුරු පුරවලා තියෙනවා වැරදි, හරියට පරිමණ්ඩලයේ තියලා පුරවලන්නේ සිවුරු පොරවා. දැන් අපි මේ පොරණ දිහා බලන්න එපා, පරිමණ්ඩලය කියන්නේ මේ හරියටම තියෙනවා. දැන් ඔය මම පොරව දිහට මෙහෙට වැක්කිරෙනවා සිවුරු, එහෙම නෙමෙයි, හරියට සිවුරු පොරවද විදිහක් තියෙනවා. ඒකට පරිමණ්ඩලය කියන්නේ යටෙම එල්ලෙන්නේ නැතුව පැද්දෙන්නේ නැතුව පොරවන්න ඕන පිළිවෙලකට. ඒක විනේ තියෙන එකක් සිවුරු පොරවද්ද. ඉතින් අර ආහඳුරු කියන උපවාසී පරිම හරියට මේ සිවුරු පොරව නැහැ, ඔන්න කොනක් පැත්තක් එල්ලෙන ගතිය තියෙනවා. එතකොට සාරිපුත් ආහඳුරෝ වෙලාවේ අර ගල් පින්ඩ පාත යන හදිසි ගමන් නතර කරලා අතර වෙලා ආයෙ සිවුර මුල ඉඳලා පුරවගෙන පරිමාණලේ තියලා ඊට සාර හාමුදුරුවන්ගේ ඇඳිලි බැඳගෙන අහනවා, ඇඳිලි බැඳගෙන අහනවා නම මේ ඔබ වහන්සේ තමයි දැන් මට මේ වෙලාවේ ගුරුවරයා සිවුරු පුරවනවා තියෙන්නේ. මේ සිවුරු පුරවනවා තියෙන්නේ ගුරුවරයානේ දැන් මේ මට කිව්වනේ වැරද්ද මගේ, දැන් බලන්න මම හරියට පුරවලා දිනවද කියලා. හැබැයි මට ඔබට වඳින්න බෑ, මොකද ඒත් කියන මේ බුදුහාරු පරම සාසනික විනය නීතියට දිනවා වැඩිමල් විශ්ව ඒ වන්දනා කරන විදිහක් තියෙනවා. උපසම්පදාවට සාපේක්ෂව, වස් වලට සාපේක්ෂව එහෙනම් වන්දනා කරන්න බෑ. හැබැයි ඒ වුණාට ඔයා තමයි මගේ දැන් ගුඩ් ටීචර් ගුරුවරයා. ඉතින් දැන් බලන්න කියනවා, දැන් හරිද කියලා. දැන් හරි කියලා කියනවා. එතකොට සාරිපුත්තාරු අර විශ්වයට ගරු කරලා ආයෙ පින්ඳ පාදෙනවා. ඉතින් බලන්න මේ සාසනෙ හිටපු බුදුහාඳුරුවනේ පස්සේ දෙවනි හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක. ඒ තුනාසේ අර එදා මහණෙච්චි කෙනා ඉස්සරහා ශ්‍රාවකෙක් වෙච්ච හැටි. එදා මහණෙච්චි පොඩි ආදුරු ඉස්සරහා උනාසේ ශ්‍රාවකත්වයට ගමන් කළා. අන්න ඒ ක්වලිටීස් එක තියෙනවා නම් කොච්චර උගත් වුණා, කොච්චර දැනුම තිබ්බත් ඒ දැනුම අපිට හානියක් වුණා. ඒකෙන් අපිට මේ අපිව මේ ඒකෙන් ආධ්‍යාත්මික ජීවිතේ විනාශයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මේ කතාවේ මේ විදිහට සුභූති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, ඔහු හිස්කමේ ශක්තිය අවබෝධ කරගත්තේ විෂය මූලික දැනුම හා විෂය බද්ධ දැනුම හැරෙන්න වෙන කිසිවක් නොපවතින්නේ යන දැක්මයි. දැන් එතකොට දැන් හිස්කමේ ශක්තිය අවබෝධ කරගත්තේ කියලා කියන්නේ දැන් මේ අපි ආධ්‍යාත්මික ජීවිතේ අපි මේ කරන්නේ මේ හිස්කමේ ශක්තිය අවබෝධ කරගන්න තමයි යන්නේ. එතකොට ඇත්තටම හිස්කමේ ශක්තිය අවබෝධ කරගන්න කියලා අපිට හරියටම කිව්වොත් කරන්න දෙයක් නැහැ. නොකිරීමක් තියෙන්නේ. පුළුවන් තරම් අපි නතර වෙලා අපේ ඇතුළ හිස් වෙන්න දෙනවා. දැන් ඕනනම් ඔබට මම මේක ගැන පොඩි වුණා ටෙක්නික් එකක් කියන්නද? පොඩ්ඩක් අහගෙන ඉන්න බලන්න හොඳට සිහියෙන් මේ එළියේ තියෙන නිහඬ බව දිහාගෙන, එළියේ තියෙන හිස් බව දිහා, එළියේ තියෙන නිහඬ බව දිහා පොඩ්ඩක් අහන් ඉන්න. මේ හිතන්නේ යන්න අපේ මොකොත් හිතන්නේ කියලා නෙමෙයි කියන්නේ, එළියේ තියෙන නිහඬ බව දිහා අහන් ඉන්න. එතකොට බලන්න එළියේ තියෙන නිහඬ බව දිහා අහන් ඉන්න ගියාම මොකද දැනෙන්නේ? එළියේ තියෙන නිහඬ බව දිහා
එළියේ තියෙන නිශ්ශබ්දභාවයේදී අහන් ඉන්න ගියාම මොනවාගේද අත්දැකීම දැනෙන්නේ? මගෙන් තමන්ගේ ඇතුළාන්තය ගැන අහන්න. ඇතුළේ හිස් වෙනවද? තා ඇතුළේ නිහඬ බව දිහා අහන්නේ කොහොමද තේරෙන්නේ අත්දැකීම? එළියේ තියෙන නිහඬ බව දිහා එළියේ තියෙන නිශ්ශබ්දතාවයේ දිහා අහන් ඉන්නවා. එතකොට ඇතුළේ හිස් වගේ දවන සාන්තාව කොහොමද අත්දැකීම ලැබුණ අනිත්‍යයි? එළියේ තියෙන නිහඬ බව දිහා අහගෙන ඉන්නවා. නිශ්ශබ්ද බව දිහා අහගෙන ඉන්නවා. එතන මොකද වෙන්නේ? ඒ එළියේ තියෙන නිහඬ බව අහගෙන ඉඳි ගියාම තමන්ගේ ඇතුළාන්තයට මොකද දැනෙන්නේ? නිහඬ වෙනවා. තව ඒක හොඳ ගැඹුරු භාවනාවක්. ගැඹුරු කමටහනක් ඒක. එළියේ මොකද? එළියේ නිහඬ බව අහන්න ගියව ගමන් තමන් ඇතුළේ නිහඬලා ඉවරයි. මොකද ඇතුළේ නිහඬ නොවි හිස් නොවි එළියේ නිහඬ බව අහන්න ඇහෙන්නේ නැහැ. එළියේ නිහඬ බවට අවධානය තියද්දිම ඔබගේ ඇතුළේ හිස්සලා ඉවරයි. මොකද ඇතුළේ ഘോഷාව නම් එළියේ නිහඬ බවක් ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්ද භාවයට අවදීන්න බෑ. ඔෆ්වරන්ට එළියේ නිහඬ බවට අවධානය තියද්දිම ඇතුළේ නිහඬලා ඉවරයි. නිශ්ශබ්දයට ගිලිවරයි. එහෙම බලන්න ඉතින් එහෙම එළියේ ඒ නිහඬ බව අහගෙන ඉද්දී අපේ ඇතුළාන්තේ හිස්සලා යනවා. ඒ හිස්කමට අපේ ඇතුළේ වෙන්න ගන්නවා. අන්න ඒ එතනින් අපිට ධර්මයට ඇතුළ වෙනවා. සෙන් වලට ඇතුළ වෙනවා. සිසේක් යහවලු ගුරුතුමනි ඔබ කියන්නේ කිව්වලු මේ ගුරුතුමනි මේ මට සෙන් කියන්නේ මොකද්ද කියලා දෙන්න කිව්වලු. සෙන් කියලා කියලා දෙන්න මොකද්ද කියලා දෙන්න කිව්වලු. කිව්වලු නම බලන්න ඈත ඇහෙනවා වතුර ගලන හඬ. ඈත වතුර ගලන හඬ ඇහෙනවා පහන්න කිව්වලු. එතකොට ශිෂ්‍යයා එක ඒ මෑත ඈත හඬ අහන නම් හොඳට පොඩක් නිශ්ශබ්ද වෙනවා අපිට. ඈතර වතුර හඬ අහන නම් නිහඬ වෙනවා. අර මේ මාතික සිවුන් සද්ද ඇහෙනවා කියලා. අපි නිහඬුණා තමයි ඈත සද්ද ඇහෙනවා. එතකොට සෙන්ගුරු රත්නම කිව්වල ඒ වතුර ගන්න සද්ද අහන්න කිව්වා. ඈදී ඇතුළේ හිස්සුණා. අන්න එතනින් සෙන් වලට ඇතුළේ වෙන්න කිව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වලු දැන් සෙන් මේ ශිෂ්‍යවලු දැන් ගුරුතුමනි නිකන් හරි මම කිව්වනම් මට මුකුත් ඇහෙන්නේ නැහැ හඬක් කියලා අහන් ඉද්දි වතුර ගන්න හඬ අන්න එතනින් සෙන් වලට ඇතුල් වෙන්න කිව්වලු. අන්න එතනින් සෙන් වලට ඇතුල් වෙන්න. ඉතින් ඒ නිසා කමටහන හරි සරලයි. සංකීර්ණ නැහැ. මේ සරල හරි සරල කමටහන පාඩුණ නිහඬ අහන් හිටිය එළියේ හඬ දියා නිශ්ශබ්දතාවය දියා එළියේ නිහඬ බව ආදී අපිට අපේ ඇතුළේ නිහඬයි. එතකොට ඔබට තේරෙයි ටික වෙලාවක් ඔබ කරගෙන යද්දි මේ කියන්නේ මේ මහා නිහඬ බව ඇතුලේ මහා හිස් බව ඇතුලේ මහා හිස් බව ඇතුලේ මේ නිශ්ශබ්දතාවය ඇතුලේ තමයි මේ හැම සද්දයක්ම තියෙන්නේ. හැම ഘോഷාවක්ම ඇහෙන්නේ මේ නිහඬ බව ඇතුලේ. අනන්ත නිශ්ශබ්ද භාවය තියෙන නිශ්ශබ්දතාවය තුළ වෙන් කරන්න බෑ ඇතුළේ නිහඬ භාවය තියෙන එළියේ බඩු කියලා. කියලා ඒ තමන්ගේ ඇතුළේ හිස් භාවයට නිශ්ශබ්දතාවයට අධ්‍යක්රවස තමන්ට ඒක තේරෙන්න ගන්නේ. එතන අධ්‍යත්ත බහිද්දා මේ මගේ මේ බාහිර බෙදන්න බැරි බව. ඒ වගේම තවර තේරෙන්න ගනී හැම ഘോഷාවක් ඇස්සෙම මේ නිහඬ බව තියෙනවා. හැම සද්දයක් ඇස්සෙම දැන් ඔය එළියේ නිහඬ බව හරහා වරුණි තුන් දෙකෝ. ඒතර ඕනෑම මහා කාල ගෝටියක් ඇස්සෙත් ඔය නිහඬ බව ඔහොම තියෙනවා.
ඒ නිහඬ ස්වභාවය ඇතුලේ තමයි හැම කාලකෝටියක්ම යන්නේ. හැම සද්දයක්ම එන්නේ. සද්දයක් එන්නේ ඉස්සෙල්ලා තින්නේ තේ නිහඬ බවමයි. සද්දය හපව එවිලා යන්නේ තේ නිහඬ බවටමයි. එකම නිහඬ බව. එකම ස්වභාවය. ඉතින් ඒක ඔබට තේරෙන්න ගනි බලන්නේ කමටහන් ටිකක් කරලා. සමහර අයට පුරු සමහර අයට සමහර ඔහොම එළියේ මෙහෙම ඇතුළ මෙහෙම හිස් කරගෙන ඉදී මොකක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් මොකක්වත් පේන්නේ නැත්නම් දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. අපි දැන් උදාහරණ පරියංග භාවනා කරමුකෝ. ඔ මෙහෙම පරියංග භාවනාවේ වාඩි වෙනවා. මම දැන් මෙතන කියලා වාඩි වුණාට පස්සේ ඔබට වාඩි වෙච්ච ගමන් හුස්ම දැනෙන්නෙත් නැත්නම් කය දැනෙන්නෙත් නැත්නම් ඔබ අහපව භාවනා කමටහන් හොයන්න එපා. එහෙම වාඩි වුණාට පස්සේ එකපාරට මෙහෙම සැහැල්ලුවට යනවා නම් හිස් බවට නම් යන්නේ දැස් ඉච්චා. එතෙන් යාට මුකුත් හොයන්න එපා. ඒ හිස් බවටම එක්ක ඉන්න. ඒ සැහැල්ලුවත් එක්ක ඉන්න. කමටහන් හොයන්න ගියොත් එතනදි වැරදි මාර්ගේ. අපි කිව්වේ දැන් ඔය අපි බිස්පෙන් වල ඉන්න කාලේ එක මේ ටීචර් කෙනෙක් හිටියා දහම් පාසලේ. ඒ දහම් පාසලේ උගන්නන ටීචර් දවසක් මේ දහම් පාසල් ළමයින්ට ආනාපාන සති භාවනාව කියලා දීලා. ඒ අද ආනාපාන සති භාවනාව කරන්න කියලා දීලා. ඊට පස්සේ දැන් ඔක්කොමලා ආනාපාන සති භාවනාව කරලාලු දැන් කරලා ළමයින්ගෙන් ඇහුවලු. ওই ළමයින්ට දැන් ආනාපාන සතිය වඩද්දි කොහොමද දැනෙන්නේ? කොහොමද ඒක තේරෙන්නේ කියලා දැන් ඇහුවට පස්සේ එක එක ළමයි කියනවලු දැන් ටීචර් මට මෙහෙම දැනුණා. ටීචර් මම මෙහෙමයි දැක්කේ. මට මෙහෙම ඇතුළෙදි මෙහෙම දැනුණා පිට වෙද්දි මෙහෙම දැනුණා කියලා දැන් එක එක ළමයි දැන් Tamanට කමටහන දැනෙච්ච විදිය Tamanට කමට කර්මස්ථානයේ දැනෙච්ච විදිය දැන් එක එක ළමයි කියනවා. දැන් ළමයි එක එක්කෙනා Tamanට දැනෙච්ච විදිය මෙහෙම කියද්දි එක ළමයි කියලා දැන් පාන්දි දාගෙන ළමයිගලු එයාගල කොහොමද දැනුනේ කියලා ඇහුවම මුකුත් දැනුන්නේ නැහැ කියනවා. ටීචර්ලා මේ කොල්ල දඟලනවනේ කොහොමද කරලා නැහැ කියලා. ඊළඟ සතියෙත් කිව්වලු. ආනාපාන සතිය කියලා ඊළඟ සතියෙත් ඇහුවම ඒත් මේ ළමයාගෙන් අහන වෙලාවට කියනවලු ටීචර් මට මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. කොහොමද තුන්වෙනි සතියෙත් ටීචර් ආනාපාන සතිය කියලා දීලා ළමයින්ට එදා ඇහුවට පස්සේ එදත් මේ ළමයා මුකුත් නැහැ කියනවලු. ඉතින් ටීචර් මොකද කරේ එන්න කියලා ඒ ළමයා ළඟට අරගෙන ඇහුවලු පුතේ ඔයා කොහොමද වාඩි වුනේ? ඒලා කොහොමද බැලුවේ කියලා හොඳට ළඟ තියාගෙන ආදරෙන් ඇහුවා. ආදරෙන් ඇහුවා ටීචර් මම වාඩි වුණා. ඉතින් වාඩි ලෑස් දෙක පියාගත්ත ගමන් මට බ්ලැක් මුකුත් දැනුනේ නැහැ. ඉතින් ටීචර් තේරුණා අනේ මම ටීචර් වැරදිලා බව. ඒ කියන්නේ මේ ළමයා සසර සෑහෙන කාලයක් සංසාරේ භාවනා වඩපු කෙනෙක්. ඒ ළමයාට වාඩි වෙච්ච ගමන් කා සංස්කාර ගෙවිලා. කාය සංස්කාරයට සම්බන්ධ තියෙන. ඉතින් එතකොට ඔබ සාමාන්‍යයෙන් මෙහෙම වාඩි වෙලා ඉද්දි දැන් වාඩි වෙච්ච ගමන් අරමුණක් පේන්නේ නැතුව යනවනම් ආය අරමුණක් හොයන්න එපා. ඒ කියන්නේ ඔබේ අරමුණකින් වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඔබට අරමුණක් ඕනේ නැහැ ආය වර්තමානයේ ඉන්න. මොකද අරමුණ කියන්නේ භාවනාවේ වැදගත් දෙයක් නෙමෙයි. අරමුණ කියන්නේ අත්වාරුවක් විතරයි. දැන් ඔබට බයිසිකල් පදිද්දී අර දෙපැත්තේ පොඩි කැලේ දෙකක් නැතුවම පදින්න පුළුවන් නම් එකපාරම ඉතින් ආයෙත් ඕනේ නැහැ නේ අර පොඩි කැලේ බයිසිකල් පදිද්දී යන්නේ පොඩි රෝද දෙකක් දෙපැත්තටයි කරගන්න. එහෙම ඕනේ නැතුව කෙලින්ම පදින්න පුළුවන් නම් බැලස් නම් ප්‍රශ්නේ. අනිවාර්යයෙන් මේ භාවනා කරන්න අනිවාර්යයෙන්ම මේ කමටහනක් ඕනෙමයි කියලා දෙයක් නැහැ. දැන් වාඩි වෙද්දි මුකුත් දැනෙන්නේ නැත්තම් එච්චර ඒ හිස් බවත් එක්ක ඒ ශූන්‍ය ස්වභාවයත් එක්ක ඒ නිහඬ බවත් එක්ක ඉන්න එච්චර ආය කමටහන් හොයන්න හදනවා කියන්නේ ඒක ඒ තමයි බනහපු නැති ගතිය. සම්මා දිට්ඨිය නෑ. කියන්නේ බසසර පිළ දිනනවා. වාඩි වෙච්ච ගමන් මොකක්වත් නෑ අර වුණා සංස්කාර සංසිඳිලා ආයේ ඊට වඩා මොනවද පිනක් ඒක. ඒක ලාභයක්. අපි හිතන් ඉන්නේ අපිට පින සසර ලාභේ අපිට වැරද්දක් කියලා. අපි අවුලක් කියලා. අවුලක් නෙමෙයි. ඉතින් නැති එකම තමයි හොඳ. ඒ නැති බවට අවදි වීම තමයි මාර්ගය. ඒ හිස් බවට මුකුත් නැති බවට අරමුණු කරන දෙයක් නැති බවත් එක්ක සිතින් ඉන්න මොහොතේ නැති බවට අවදිමත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් ওই භාවනා කරන් යන්න යද්දි වෙන්නේ ගොඩක් අයට ටික දවසක් ගියාට පස්සේ වාඩි වෙච්ච ගමන් අරමුණ නැති වෙනවා. එහෙම නතර වෙනවා. එතකොට යාලා ආය හොයන්න යන්න හොඳ නැහැ.
ආය හොයන්න කිව්වත් වැඩදී. මොකද අපි මේ හිස්කම හොයාගෙන යන ගමන මේ හිස්කමටමයි කිමාද කිදා බයින්. මේ හිස්කමට තමයි අපි ඇතුල් වෙන්නේ. දැන් අපි තුම ওই විදියට අපි මම දැන් මෙතන කියලා මේ හිස් ස්වභාවයත් එක්ක ඉන්නවා. මුකුත් නැහැ. හිස් බ්ලැන්ක්. ඒ ස්වභාවයට අවදිලා ඉන්නවා. ඒ ස්වභාවයට අවදිලා ඉද්දී සිතවිලි ඇවිල්ලා යෝජනා කරන්න පුළුවන්. එක එක හිතවිලි කියනවා. සිතවිලි වල හැම වෙලේම ඇවිල්ලා කරන්නේ එයා යෝජනා ඉදිරිපත් කරනවා. එයා කියනවා අපි දැන් ලවන සතිය යන්න දින ට්‍රිප් එක ගැන පොඩ්ඩක් කල්පනා කරමුද? නැත්නම් අපි ගියපු ගමන අර ගියපු ගිය මාසේ ගියපු ගමන ගැන ටිකක් කල්පනා කරමුද? නැත්නම් අහවල් කෙනා හෙට එනවා කිව්වොත් එයා ගැන පොඩ්ඩක් හිතමුද? එයාට මොකද කරන්න ඕනේ කියලා? නැත්නම් දැන් අපේ දැන් මේ වෙද්දිල ගිගේ ගෙදර අය ළමයි මොනවා කරන් දන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතමුද කියලා? ඒ කියන්නේ දැන් එක එක දැන් එක එක යෝජනා දානවා. ගෙවල් වල අයට මොනවද ලාදන්නේ? ඒක ගැන පොඩ්ඩක් හිතමු. නැත්නම් ඊළඟට යන්න දින ට්‍රිප් එක ගැන හිතමු කියලා ටිකක් යෝජනා දානවා. ඒ යෝජනා දැම්මට පස්සේ දැන් ඒ හිතට කරන්න පුළුවන් ඔච්චරයි. ගන්න බෝල දාන්න විතරයි බලුවා. ඉතින් බැට් කරන්න බෑ. බැට් එක නෑ බෝල මේ ඉතින් බෝලයක් දාලා බලනවා ගහනවාද කියලා. එක එක විදිහට දානවා. ස්කූප් දානවා. ඒව දානවා. මේව දානවා. බලනවා. දාලා ඒකේ දැන් එතකොට පාස්වර්ඩ් එක තමයි හා කියන එක. ඔබ හා හිතමු පොඩ්ඩක් ළමයා ගැන. හා හිතමු පොඩ්ඩක් ට්‍රිප් එක ගැන. හා කියපු ගමන් ඔන්න කතන්දරේ පටන් ගන්නවා. අර බෝලේ යන්න බැට් කරන්න ගත්තා. දැන් ඒක අල්ලගෙන තොරණ ගද ගහන්න පටන් ගන්න. දැන් ඒකත් අල්ලගෙන කතන්දරේ ගොතන්න පටන් ගන්න. ඉතින් එතකොට ඔන්න ඔය වගේ එකක් තමයි වෙන්නේ. ඉතින් මං කියන්නේ දැන් මෙතන ඒ හිස්කමට යන යෝගාවචරය කියන්නේ දැන් මම දැන් මෙතන කියලා අපි හිස් අනන්ත හිස්කමට අවදි වුණාම හිස්කමත් එක්ක ඉද්දි යෝජනා දායි. යෝජනා දාලා යාට යන්න දෙන්න. යෝජනා ස්ථීර කරන්න යන්න එපා. යෝජනා එන්න දෙන්න හැම වෙලාවෙම. යෝජනාවල් දෙන්න. ඔයාගේ අදහසක් කියන්නේ. ඔයාගේ අදහස වේදනාවක් දෙයි. මං ගැන පොඩ්ඩක් හිතමුද? සිතවිලිත් කියයි පොඩ්ඩක් මේ ගැන හිතමුද? සද්දත් සද්දස්සලුත් යෝජනා අර 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 එහෙනම් සද්දයක් මොකද්ද කල්පනා කරමු කියලා මේ එක එක්කෙනා යෝජනා. ඒක යෝජනා ඉදිරිපත් කරන්න එපා කියන්න එපා. එතකොට වැරදි. කියන්න ඔයාගේ අදහසත් කියන්න. ඔයත් කියන්නකො. කිසි ඕන කෙනෙක් දෙන්න නිදාස යෝජනා ඉදිරිපත් කරන්න. හැබැයි ඉතින් තීරණේ දෙන්නේ මම. තීරණේ කට පියාගෙන ඉන්න. ඔක්කොගෙම යෝජනා ගන්නවා. කටවාගෙන ඉන්න. දෙන්න යන්නේ උත්තර. පැනලා කතා කරන්න යන්නේ නෑ. අහගෙන ඉන්නවා විතරයි. ශ්‍රාවකෙක් විතරයි දේශකෙක් වෙන්න යන්නේ. අර ශ්‍රාවකෙක් වගේ අර කියන්නේ මොනවද කියන එක ඔහේ අහගෙන ඉන්නවා. අර හරක් වගේ අර කතා අහගෙන ඉන්න ඉච්චරයි. ඔහේ අහන් ඉන්නවා. සිත එක එක යෝජනා කරනවා. අදහස් කියනවා. පුද්ගලයෝ ගැන විනිශ්චය කියනවා. එක එක චිත්ත රූපමාවන එක එක ඒවා කරනවා මේක. නැත්නම් ඔන්න මේ එහෙම ටිකක් කළා ඇති නිකන් අපි මුකුත් ඒවා ගණන් ගන්න නැතිදී ඔන්න දැන් නලියනවා වගේ කරනවා. නලියනවා ඇඟ කූඹි යනවා වගේ මේ හිත එක එක මැජික් වෙන්නනවා. කූඹි යනවා වගේ නලියනවා වගේ එක එක මැජික් කරන්න ගන්නේ මොකක් කමන්නේ මොන ඕන දෙයක් කරන්න කියන්නේ. ඕන කරන්න කියන්නේ තමන් අර හිස්කමටම දිය වෙනවා. ඒ හිස්කමත් එක්කම ඉන්නවා. අරව ප්‍රශ්නයක් නැහැ. ඉතින් සිතවිලි ඇවිල්ලා යනවා එච්චරයි. වේදනාව එනවා යනවා. සද්ද එනවා යනවා. සද්ද ඇවිල්ලා කියනවා හිතවිලි කියනවා. සද්ද ගැන පොඩ්ඩක් හිතමු පොඩ්ඩක්. ඕම් බකන් ඊළඟ ඉඳලා හරියන්නේ නැහැ වාඩිලා. අපි කොච්චර වැදගත් දේවල් තියෙනවද දැන් කියලා. හිතන්න ගණන් ගන්න. ඒ කියන්නේ ඒතර තේරුම් ගන්න භාවනා කරන්නේ යෝගාවචරයේට සිතවිලි එන එක ප්‍රශ්නයක් නැහැ. සිතවිලි යෝජනා කරන එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවට මේ සිතවිලි එන එක නෙමෙයි මේ හිතන්න යන එක විදිහට. ඒ එන සිතවිල්ල අල්ලගෙන ඒක උඩ කතන්දරයක් තව හදාගන්න එක. අන්න ඒ නිසා හිතෙන්න දෙන්න වාඩි වෙලා ඉත සක්මන් කරද්දී එදින්දා ජීවිතය හරි කමන්නේ. ඕන දෙයකදී වාඩුණා නතර වුණා හිස් බවත් එක්ක වර්තමාන හිස් බවත් එක්ක හිටියා. සිතවිලි එනවා ප්‍රශ්නයක් නැහැ. ඒකේ අර්ථය ගන්න යන්නේ. ඒක ඔහේ යෝජනා දුන්නා කියයි ඇත්ත.
ඒ යෝජනා හරි වැරදි කියලා විනිශ්චය කරන්න යන්නේත් මේක හරියෝ මේ හොඳ හිතවිල්ලක් ආයි අම්මෝ මේක විනිශ්චය කරන්න බෑ විනිශ්චය කළොත් ආයි හිතන්න වෙනවා ආයි ඔබ සාක්ෂිකාරයෙක් නෙමෙයි ඔබ සාක්ෂිය අවදිය නෙමෙයි ඔබ ආයි ක්‍රියාකාරීත්වයකට යනවා දැන් අපි ක්‍රියාකාරීත්වයකට යන්නේ නැහැ දැන් අපි කිසිම ක්‍රියාකාරීත්වයකට යන්නේ නැහැ ඔය හිස්සෙන්ද දෙනවා ඔය අපි අදුලාන්තයේ හිස්සෙන්ද දෙනවා සිතුවිලි යනවා එනවා සිතුවිලි යෝජනා කරනවා යනවා ඊට පස්සේ තව ටිකක් ඇතුළ වේදනාවක් එනවා වේදනාව කියනවා අර කකුල මෙහෙම කරු මේක අමාරුයි මෙහෙම කරමු මෙහෙම කරු ඒකත් ගණන් ගන්න ඔය කමක් නැති බව කියලා ඒකත් ඔයේ පැත්තෙන් දැරලා ඔයේ ඉන්නවා ඊට පස්සේ සද්දත් ඇවිල්ලා යෝජනා කරනවා එක එක ඒවා කියනවා දැන් ඒ සද්ද ඇවිල්ලා යන්නේ දෙනවා කියන්නේ සද්ද එන එක භාවනාවට බාධා නැහැ සද්ද ගැන හිතන්න යන්නේ හරි වැරදි හොඳ නරක වේදනා විඳඩ කමන්නේ වේදනා විඳින්න යන්නේ දැනුණට කමන්නේ විඳිනවා කියලා කියන්නේ හිතනවා අයියෝ මේක අයින් කරන්න ඕනේ මේක නම් මට අමාරුයි අයියෝ කියලා හිතන්න යන්නේ විඳිනවා විතරයි වේදනා දැනෙනවා විඳිනවා චේතනා පාල කරලා විඳින්න යන්නේ දැන් එතකොට මේ විදිහට අපි භාවනා කරන වාඩි වෙලා සද්ද ඇහෙනවා රිදුලිත් එනවා වේදනාවක් දැනෙනවා ඒව එනවා ඒව යනවා සමහර තියෙනවා ඒත් අපි ඒක ගණන් ගන්න ඒකත් එක්ක ඇසුරක් කරන්නේ නැහැ ඒක ප්‍රවේගික ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්න කිව්වොත් ආය අපි හිතන්නේ කියලා ආය ක්‍රියා කරන්නේ කියලා ආය සාක්ෂියක් වෙලා මේ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා ඥානාරාම හාමුදුරුවෝ දවසක් ඥානාරාම හාමුදුරුවෝ ළඟට දැන් කමඨාන් සුද්ධ කරන්න ශිෂ්‍යෙක් එනවලු. කමඨාන් සුද්ධ කරන්න ශිෂ්‍යයා ආවට පස්සේ දැන් කමඨාන් සුද්ධ කරගෙන ඉඳි මේ ශිෂ්‍යයා කියනවලු ලොකු හාමුදුරනේ මේ මට භාවනාව ටොප් එකට හරියනවා මේ දවස්වල පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ මොකද්ද කියලා ඇහුවලු. කිව්වලු මේ අල්ලපු මේ ළඟ තියෙන පන්සලේ හාමුදුරුවෝ හයියෙන් බෝධි පූජාව දානවා හවසට ඒ වෙලාවට නම් මොකක්වත් කරගන්න බෑ කියලා. මොකක්කල් කරගන්න බෑ මොකද කන්න පැලෙන සද්දෙන් දානවා බෝධි පූජාව කියලා. බෝධි පූජාව දාන ලවු ස්පීකර් වලින් මුතින් එක ඒක එච්චර තමයි ලොකු මට ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඥානරාම හඳුරගෙන අපෝ නමෝක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපි යන් ඒ හඳුරුනේ කියමු බෝධි පූජාව ස්පීකර් අනිත් පැත්තට හරවන්න ආරණ්‍ය පැත්තට නැතුව වෙන පැත්ත අනිත් පැත්තට හරවන්න එතකොට ප්‍රශ්නයක් නැහැ නේ කියලා කිව්වා. කියලා උනා දැන් හැරමිටියත් අරගෙන වයසයි ගොඩක් යනවා. යන ගමන් උනාස කියලා දැන් නම නිකන් හරි දැන් ඔබ වහන්සේ භාවනා කරන් ඉඳි දැන් මේ එයාපෝට් එකට ටිකක් ළඟයිනේ ප්ලේන් එහෙම යන්න ගත්ත නිතර නිතර ආරණ්‍ය ළඟින් උඩින් එතකොට දැන් මට මං ඒක නවත්ලා දෙන්නේ කොහොමද කියලා කිව්වලු නම මේ සද්ද අපිට කරදර කරන්නේ අපි සද්ද වලට කරදර කරන ඉතින් පිස්සු නට නැතුව ගිහලා භාවනා කරන්න කිව්වලු පිස්සු කියවන්නේ නැතුව ගිහලා භාවනා කරගන්න කිව්වලු මේ සද්ද අපිට කරදර කරන්නේ දැන් ලවුඩ් ස්පීකරේ එන්නේ අපිට කරදර කරන්නේ ගෙදර ළමයි කෑ ගන්න ඔබට කරදර කරන්නේ නේ අපි ඒ කරදර හැටියට බලනවා බැලුවාම කරදර තමයි ඒ කියන්නේ අපි භාවනා කරන්න ඉස්සෙල්ලා පූර්ව නිගමන මානසය තියෙනවා ඒ කියන්නේ ඒ වෙලකෝ මේ කියන්නේ අපි භාවනා කරන්න වාඩි වෙන්නේ ආ හරි මම යනවා රිට්ටිට් එකට සිතිවිලි එන්න එපා සද්ද වටපිටාවට එන්න එපා වේදනාව මෙමින්ද බලලා අපි හදාගෙන ඉන්නේ මෙතෙන්ට එතකොට සද්ද නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ සිතිවිලිද මේ වේදනාවද මේ පූර්ව නිගමන අපි හොඳට බලන්න අපි මේ භාවනා කරන්න ඉස්සෙල්ලාම නිගමන හදාගන්න. භාවනාවට ගාඩි වෙච්ච ගමන් හිත එකඟ වෙන්න ඕනේ. සිතිවිලි නැතිලව හිත සමාධිය වෙන්න ඕනේ. එහෙම නීතියක් භාවනාවේ නැහැ. මේ අපි දාගෙන එහෙම ටිකක්. අපිම මොනවදෝ හැඩ ටිකක් දාගෙන වාඩි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ගැටුම ඒ අපිට ඕන හැඩේට දේවල් සිද්ධ වෙන්නේ නැති වෙද්දි. අපි හිතන විදිහට දේවල් වෙන්නේ නැති වෙද්දි. ඉතින් බලන්නකෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවට සද්ද හැන්නේ සිතිවිලි එන එක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ පූර්ණ නිගමන ගොඩක භාවනාව කියපු ගමම අපි ඔළුවේ දාගත්ත පූර්ණ අදහස් ටිකක් තියෙනවා. අන්න ඒ ඔළුවේ තියාගෙන වාඩි වෙනවා ඇවිල්ලා. ඒ ඔළුවේ තියාගෙන වාඩි වුණාම භාවනාව හරියන්නේ නැහැ. හැමදාම රණ්ඩුවක් තියෙන්නේ. ඉතින් ඇත්තටම භාවනාව කියන්නේ කිසිවක් එක්ක රණ්ඩු වෙILLක් නෙමෙයි. භාවනාව කියන්නේ සියල්ල එක්කම මිත්‍ර වීමක්. ඒ මොහොත සමග මිත්‍රත්වයක් දක්වන්නේ. එකමුතු බව මිත්‍රත්වය පිළිගැනීම ඉතින් එයා සද්දවලට ඉන්න ආරිනවා වේදනාවලට ඉන්න ආරිනවා සිතුවිලි වලට ඉන්න ආරිනවා ඒව ඇවිල්ලා යයි
ඒවා අයින් කරන්න යන්නේ නැහැ, බලාත්කාරකම් කරන්න යන්නේත් නැහැ. ඒවයේ පස්සේ දුවන්නේත් නැහැ, එක හොඳයි කියලා ඒ සිටිලි ඔසි දුවන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඇතුළ එහෙම එක හිස් වෙලා නිශ්ශබ්දව ඉන්නවා. ඉතින් මේ විදිහට අපේ ඇතුළ අපි වාඩි වෙලා එහෙම නිහඬව නිශ්ශබ්ද වෙන්න 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 අපේ ඇතුළාන්තේ අභ්‍යන්තරගත වීමක් වෙනවා. අපි වෙලක අර මේ පිටට විසිරිලා හිටපු අපි නිකන් අර අපි ගේ ගයක් ගේ ඇතුළට ගියා වගේ අපි නිකන් මධ්‍යගත වුණා වගේ ඇතුළාන්තේ මධ්‍යයට ගමන් කළා වගේ අපි අපි හිටියේ පරිවාරයේ හිටියේ රවුමක පරිවාරයේ හිටපු අපි එළියට අපි නිකන් හරියට කන් තිබ්බ එළිය සද්දහන්න ඇස් තිබ්බ එළිය කොවිලේ රූප ගන්න සද්දහන්න සිතන්න මුළු ආයතන ටිකම මේ එළියට කොක්ක දාගෙන හිටියේ හිට රූපයක් කොහෙද එන්නේ සද්දයක් ඇහෙන්නේ කොහෙද ගඳ සුවඳක් කොහෙද එන්නේ පහසක් කොහෙද කියලා මේ එළියට හැරිලා එළියට කොකු ගහගෙන හිටපු හිට එළිය අරමුණු ගන්න දැන් ටික 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 ඒක නිකන් අර නිද්‍රාවකට යනවා වගේ හිත එන්නේ නිකන් හිත මැදයට ගමන් කරනවා වගේ නිකන් මැදකට ගමන් කරනවා වගේ මැදයකට මැදකට එනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ මැදයට එන්නේ අපි මැදට එන්නේ අපේ ඇතුළ තව තව නිහඬ වෙනවා. තව තව නිශ්ශබ්ද වෙනවා. තව එන්නේ ඇතුළ නිහඬ වෙනවා. නිශ්ශබ්දෙදී හැබැයි සමාලාට ඒ නිහඬ බවත් එක්ක සමහර අයට ඔය මේ රැහැයු කෑ ගහනවා වගේ හඬක් ඇහෙන්නත් පුළුවන්. ඒ නිශ්ශබ්ද භාවයට ගමන් කරන්න ගන්න සමහරට අර රෑට රැහැයු කෑ ගහන්නේ. එහෙම නැත්නම් අර ටීවී වල channel එකේ signal TV එකේ channel එකේ ඔය ලංකා පරණ ටීවී වල signal ගියාම ගාන්නේ අර එක පාට නාදයක් එන්නේ. ඒ වගේ සමාලලාට ඒ වගේ අර ඇතුළ නිහඬ වෙන්න නිශ්ශබ්ද වෙන්න වෙන්නේ රැහැයි නාදයක් වගේ දැනෙන්න පුළුවන්. සමහර අයට එහෙම වෙන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍ය දෙයක්වත් නෙමෙයි. මම මේ කියන්නේ මේ ස්වභාවයෙන්ම වෙද්දී සමහර කෙනෙක්ට එහෙම එකක් නෙමෙයි නිකන් එන්නේ රිලැක්ස් වෙලා යන මුළු ඇඟ ස්කයි සිට දෙක නිකන් පුළුන් වගේ බර නැතිලා යන ගන්නවා. සමහර අයට සිවුම් චලනයක් දැනෙන්න ගන්නවා. ভাইබ්‍රේෂන් එකක් වගේ. සමහර අයට ආලෝකමය ස්වභාවයක් එන්නත් ගන්නවා. මෙහෙම ගැඹුරට නිහඬ බවට යන්න ඔය වගේ වෙන්න ගන්නවා. ඉතින් දැන් මම මෙහෙම කිව්වම ඔබ හොයන්න යන්න එපා. කෝ දැන් මට ආලෝකේ නැහනේ. කෝ දැන් මට කූන් ගන්න සද්දයක් නැහනේ. ඒ හොයන්න කියොත් විකාරයක් එන්නේ. මේ භාවනාව කියන්නේ මම තව කෙනෙක්ගේ අත්දැකීමක් තව කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. මොකද ඒ එක එක්කෙනාට එක එක්කෙනාගේ මේ සංසාරේ මාර්ගය වැඩිලා දින්දේ වෙනස්. එහෙනම් එක එක්කෙනාට මම මෙහෙම කතා කරලාට එක එක විදිහට ඒ නිහඬ බවට යද්දි අත්දකින් අත්දැකීම් වෙනස්. හැබැයි මේ වගේ එක එක අත්දැකීම් වෙනවා. ඉතින් ඒ වෙලාවේ කිසිම එකක් ප්‍රතික්ෂේප කරන්න එපා. දැන් තමන්ට රැහැයි නාදයක් නම් ඇහෙන්නේ. ඉතින් ඒ රැහැයි නාදයත් එක්ක සිහින් ඉන්න. අවදින් ඉන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ ඒ ඒ ඒ ස්වභාවයක් දැනගන්න. ඒ ඒ අර තමන්ට දැනෙන රැහැයි නාදයක් වගේ නම් ඒකත් එක්ක සිහින් ඉන්න තව තව ඉන්න ඒ රැහැයි නාදය තව තව අපි උදකලා ගන්න. තව තව අපි ඇතුළාන්තේ නිශ්ශබ්ද කරනවා. ඒකත් එක්ක සිහින් ඉන්න. තව තව උදකලා කරනවා. තව තව නිශ්ශබ්ද කරේටපත් කරනවා. ඉතින් මේ විදිහට මේ යෝගාචරය මේ නිකන් ඒ නිහඬ බව වැඩි වෙන්න විතරයි දෙන්නේ. ඉතින් යාගින් ඇහුවොත් දැන් ඔයා භාවනා කරනවා කියලා මොකද්ද කරන්න කියලා? මොනවද කරන්න කියලා? ඉතින් මුකුත් කරන්නේ නැහැ. නොකිරීම තමයි මාර්ගය. මොනවද වඩන්නේ කියලා? දැන් භාවනා වඩන්නේ මොකද? මුකුත් වඩන්නේ නැහැ. වඩන්නේ නැති එක තමයි ප්‍රතිපදාව. නොවැඩීම, නොකිරීම, නොසිතින් සිතවිලිනවා සිතන්නේ. හුස්ම පේනවා සිතවිලි පේනවා. හැබැයි මොනවද භාවනා කරන්නේ නැහැ.
කෙරෙන්න හරි නෑ. සිහියෙන් ඉන්නව මිසක් සිහිය මොනවද වඩන්න යන්නේ නෑ. මෙහෙම කරන්න කරන්න ඇතුළාන්තේ අනන්ත එන්නේ හිස්. ඒ හිස් බව තුළ තමයි ඔබට අවබෝධය පහළ වෙන්නේ. දැන් එහෙම හිතන්නකෝ, දැන් ඔබ මොනවා හරි කරන්න ගියොත් එහෙම අහුවෙන්නේ ඔය නිකන් ධ්‍යානයක් හම්බේ. දැන් නොකිරීම තුළ තමයි මේ සමාපත්තියට මාර්ගයදී. ඒක හරියට මේ වගේ දවසක් මිනිස්සෙක් හිටියලු ගමක. ඒ මිනිස්සයා මාළු අල්ලන්න ගියලු. මාළු අල්ලන්න ගිහිල්ලා බිලි කොක්ක තියනවලු. බිලි කොක්කේ මෙහෙම කොක්ක ගහන කරන්නේ તો කොක්ක කෙලින් කරලා. මිනිස්සයා කොක්ක කෙලින් කරලා වතුර දාගෙන ඉන්නවලු. කොක්ක කෙලින් කරලා දාගෙන ඉන්නවලු මේ වතුරේ. මාළු අල්ලන්න මේ දාලා ඉද්දි ඊට පස්සේ බිලි පිට දාගෙනම ඉන්නවනේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා කිව්වලු, මනුස්සයෝ මේ ඔය බිලි කොක්ක කෙලින් කරලා ඔක දැම්මට මාළුවෙක් ඉන්නේ අහුවෙන්නේ නැහැ. ඔකට වක ගහන්න කිව්වලු. වක කරන්න කිව්වා. වකක් හදන්න කිව්වලු. වකක් හදලා එමත් දාන්න. එතකොට අහුවෙන්නේ කිව්වලු. නැතු ඔය කෙලින් කළා එමත් දැම්මට ඔකට මාළුව කාලා යනවා නිසා අහුවෙන්නේ නැහැ කිව්වලු මාළුවෙ. ඒ මනුස්සයා කිව්වලු, කට වියාගෙන ඒත් එහෙම ඉන්නවලු. කරන්නේ හැලු. කොක්ක වක කරන්නේ හැලු. කෙලින් තියාගෙන ඉන්නවලු. ඊට පස්සේ ඒ පලාදීට නගරාධිපතිත් ආවලු. කොමල එයාගේ මනුස්සයෙක් මේ කතාව ගියාලු කටින් කට. මනුස්සයෙක් බිලිබිත්තක් අදාගෙන කොක්කක් ගහන්න නැතුව තියාගෙන ඉන්න මාළුවෙක් කරන්න දවස් ගාණක් කියලා. නගරාධිපති ආවා. ඒ පලාදීප ප්‍රධානින් ඇවිල්ලා කිව්වලු, මනුස්සයෝ ඔහොම කරන්න එපා. ඔහොම කරන්න එපා. ඔකට පොඩි කොක්කක් ගහගනි. වක්‍රයක් හදලා අල්ලනවා අල්ලගනි. නැතුව ඔක වෙන්නේ දෙයක් නෙවෙයි. කොච්චර හිටියත් කියලා. ඔක කොමාරි ඒත් මනුස්සයා ගාණක් නැතුව ඒක දාගෙන ඉන්නවලු. අන්තිමට මේක රටේ රජුරුවන්ටත් ආරංචි වුණා. රජුරුවන්ට තාරංචි කරනවා. රජුරුවොත් මේක බලන්න ආවා. රජුරුවොත් බලන්න ඇවිල්ලා ගවලු, මිනිස්සු ඇත්තනේ මේ මිනිස්සු කියන්නේ. ඔහොම පුළුවන් ද මාළුවෙක් කරන්න? මේක කොක්කක් ගහගන්න එපා. ওই දවස් ගානක් ඕක කිලින් හරිද මාළුවෙක් කවුනද කියලා. කිව්වලු රජුරුවනේ, මම මාළුවෙක් කල්ලන්න නෙමෙයි රජෙක් කල්ලන්න මේක දාන් හිටිය කිව්වලු. මාළුවෙක් කල්ලන්න නෙමෙයි රජෙක් කල්ලන්නයි දාන් හිටිය. ඉතින් රජුරුවනේ අහුනේ ඇවිල්ලා අන්තිමට. රජුරුව ආවා දෙන්න. රජුරුව අහුනා ඇවිල්ලා. අන්න ඒ වගේ තමයි ඔබ මොනවා හරි කරන්න ගියොත් කුණු මාළුවෙක් තමයි අහුවෙන්නේ. භාවනා කරන කියලා කරලා කරන්න ගියොත් නොකර ඉන්න රජා අහුවෙනවා. නිවනම අහුවෙනවා. නොකිරීම තුළ නිවන එනවා. ඊට පස්සේ ඒක කරන්න යන්න එපා. නිවන කි කිය මම වචන කිව්වම ඒකෙන් හැඩයක් හදාගන්න එපා. ඒකට ඇත්ත කතාව ඒක. නොකිරීම තුළ නොවැඩීම තුළයි මමත්වයේ චූර්ණ වෙලා නිර්වාණ ධාතු ප්‍රත්‍යසින්. කිර කරන හැම දෙයකින්ම ආය ඔබ ඊගෝ එක ඔබේ මමත්වයේමයි පෝෂණය වෙන්නේ. කවිට තේරෙන්නේ නැහැ කිව්වට ගොඩක් අයට. කරනවා කියන්නේ හැම කිරීමක්ම කියන්නේ. හැම කිරීමකම ක්‍රියාවකම තියෙන අවසානයේ මමත්වයේ පෝෂණය වෙනවා. ඒ හින්දා නිකන් ඉන්නවා. නිහඬ බවට යන්න දෙනවා. මුකුත් නොකර ඉන්නවා. මිනිස්සු කියයි, අයියෝ මොනවද ඕම නිවන් දකින්න පුළුවන්ද කියලා එක එක්කෙනා කියයි. ස්ටෑන් නෑ අර කොක්ක කෙලින් කරන් හිටියා වගේ අහන්න ඔක්කොම ඇහුන්නේ නෑ වගේ නිකන් ඉන්නවා. අරයා තව කෙනෙක් කියයි මේක කරන්න කියලා. අරකින් නෑ ඕම පුළුවන් නිවන් දකින්න චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්න කියයි. තව කෙනෙක් කියයි පරිසමුදා මේව කරන්න කියලා. නැත් ඔක්කොම අහගෙන කොක්ක කෙලින් කරන් ඉන්න ඇඩිය දඟලන්නේ. ඕකේ යස් බොස් කියලා ඔක්කොටම තමන් යනවා. ඔය දඟලන්න යන්නේ නෑ. කොක්ක කෙලින් කරගෙන ඉන්නවා. ඈ ඔය කොක්ක කෙලින් කරන් ඉන්න කිව්වම දැන් ආයෙ මං කියන්නේ ආයෙ වාක්‍යයක් ගහගන්න නැති ආයෙ කරන්න දෙයක් අහන. අයියෝ කරයි කරන්නම දෙයක් ඉල්ලේ. ඒක පුදුම දෙයක් මේක මේ. නොච්චර කතා කියගෙන කියාගෙන දෙනවා. නොකිරීමයි මාර්ගයේ නොවැඩීමයි සුම්මයි නිකන් හිටපන්. එච්චර නිකන් ඉන්න නිකන් හිටපන් කියලා තේරෙන්නේ නැද්ද? නිකන් හිටපන් ටිකක් වාඩි වෙලා උඹ කොක්කත් ඕනේ නැහැ. අරක හිතන්න, විදර්ශනා හිතන්න, මේක හිතන්න. විදර්ශනා කියන්නේ හිතීමකුත් නෙමෙයි. ඒක දැක්මක් එක්තරා. ඒක හිතීමක් නෙමෙයි. සිතීම කියන්නේ තව අපි මනසින් ප්‍රෝග්‍රෑම් කරලා මොනවා හරි කල්පනා කරන දේවල්. තව කොහෙන් හරි දැනුමක් ඒක. ඉතින් මෙහෙම ඔබගේ ඇතුළාන්තේ ඉතින් මෙහෙම හිස් බවට යන්න දෙන්න. ඇතුළාන්තේ මෙහෙම හිස් බවට ගමන් කරන්න දෙන්න. මමත්වයේ තියෙන රහසක් දෙන මම කොහොමද කියන්නම්. මමත්වයේ හැම වෙලේම මොකක් හරි දෙයකට විකල්පයක් වෙනවා. ඊගෝ එක කියන්නේ ඒක. ඊගෝ එකට මොකක් හරි දැන් අපි කියමුකෝ මේ මම ඔබට කියනවා මෙහෙම මුකුත් නොකර දැන් ඉන්න කිව්වනේ. මුකුත් නොකර මොනවත් නොසිතා නොකර ඔය අර හිස් බවට
එහෙම ඒ තුල මන් තැම්පත් වෙන්න දෙන්න. ඒ තුල තැම්පත් වෙන්න දෙද්දී ඔබට තේරෙන්න ගනී හරියට නිකන් අර වෙරළ හිටපු ඔබ නිකන් මුහුද මැදට ආවා වගේ. ඝර්ෂණයේ වෙන තැනක හිටපු ඔබ චලනයේ වෙන රූප වලින් ශබ්ද වලින් ගන්ධ සුවඳ වලින් අරමුණු වලින් චලනයේ වෙවි හිටපු ඔබ දැන් ටික 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 අර නිස්සද්ද භාවයට ගමන් කරාම ඒ නිහඬ භාවයට ගමන් කරාම නිහඬ භාවයට ගමන් කරාම නිකන් ගැඹුරු මුහුදක ඉන්නවා වගේ. ගැඹුරු ගැඹුරු කියන්නේ මුහුද මැද ගොඩක් නිහඬයි. නිශ්ශබ්ද හෙලවිල්ලක් නැහැ. නිශ්ශබ්දයි. කිසිම සෙලවිල්ලක් නැහැ. නිශ්ශබ්දයි. අන්නේ කියන්නේ තමන්ගේ ඇතුළ නිහඬ වෙන්න 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 හරි නිකන් මුහුද මැදට ආවා වගේ ඇතුළ නොසෙල් වෙන ගතියකට එනවා. මහා එකම හඬ නිහඬ හඬ. නිශ්ශබ්ද භාවයේ හඬක් දැනෙන්නේ. මුළු ඔක්කොම ඇතුළ හිස්. ඒ හිස් භාවයේ තුල සද්ද ඇහෙනවා. වේදනා දැනෙනවා. එයා මහා ගැඹුරු හිස් ස්වභාවය තුළ නිශ්ශබ්ද භාවයක් ඇතුලේ සද්ද ඇහෙනවා, සිතිවිලි එනවා, වේදනාවක් දැනෙනවා. ප්‍රශ්නයක්. හැබැයි අර ඉස්සර වගේ තමයි තියෙනවා. ඒවත් එක සෙලවෙන්නේ නැහැ. අර මොකද තමන් අර හිස් භාවයට පරිවර්තනය වෙලා. හිස් භාවයට ඇතුළේ පරිවර්තන. දැන් එතකොට තමන්ට මරණය කියන්නේ තව සිද්ධියක් විතරයි. දුක කියන්නේ තව සිද්ධිය, සතුට කියන්නේ තව සිද්ධිය. ඒක දැන් නිකන් හරියට අර ගැඹුරු මැද මොහොත ඉඳලා ඉන්න කෙනෙක් අර කැළඹිච්ච මොහොත දකිනවා වගේ. එයා හෙලවෙන්නේ නැහැ. මැද මොහොත ඉඳලා අපි හෙලවෙනවත් ඇද්ද? දැන් සුනාමියක් ආවට මොහොත මැදේටියට හානියක් වුණ නැහැ. හැබැයි වෙරළ හිටපු අය තමයි මැරුනේ. හැබැයි මාළු අල්ලන්න ගිය මිනිස්සු මැරුනේ නැහැ සුනාමිය. සුනාමිය බලපෑවේ නැහැ මොහොත මැදට. බලපෑවේ ඔක්කොම වෙරළ හිටියයි. අන්නේ වගේ අපි නිකන් අපි අර අපි නිහඬ වෙන්න වෙන්න නිශ්ශබ්ද භාවයට ගමන් කරන්න 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 අපි ආරක්ෂිත වෙනවා. ඒ කියන්නේ ඒ නිහඬ භාවයට යන ප්‍රමාණයට ඔබව දිය වෙනවා එතන. ඔය මම කියන අදහස ඒ නිහඬ භාවය ඇතුලේ පවත්වන්න බෑ. මම කියන අදහස අතුරුදහන් වීමට ලක් වෙනවා ඒ නිශ්ශබ්ද භාවය ඇතුලේ නිකන්. ඒ මොකද ඒ නිශ්ශබ්ද භාවය ඒ නිහඬ භාවය ඇතුළට ගමන් කරන්න ගමන් කරන්න අපේ ඇතුලේ ඒ නිහඬ භාවයට තුල ගමන් කරන්න ගමන් කරන්න අපිට දැනෙන්න ගන්නේ හුදකලාව. හුදකලාව කියන එක තනිකමයි දෙකක්. හැම වෙලෙම තේරුම් ගන්න තනිකම කියලා කියන එක එකක්, හුදකලාව කියන එක එකක්. දැන් මේ විදිහටනකෝ උදාහරණයක් ඉදිරියට කියන්නම් මම මෙහෙම. දැන් අපි කාට හරි ආදරය කරනවා කියලා කියන හිතන්නකෝ. අපි කාට හරි ආදරෙන් දෙන්නේ කිඳලා ඒ ආදරය කරපු එක්කෙනෙක් වෙන් වෙනවා. එතකොට එයාට තනි වෙනවනේ යා. එතකොට එයා දුකෙන් ඉන්නේ. දැන් කියලා අපි කියන්නේ බූට් එකක් ආවම මිනිහ මූණ ඉල්ලන් ඉන්නේ. මූණ ඉල්ලගෙන එයාට එයා කැමති නෑනේ ඒකට. තනිකම කියලා කියන්නේ කැමැත්තෙන් මූණ දෙන දෙයක් නෙමෙයි. අනේ මං තනි වෙලා කියන්නේ මං කැමති පිරිසත් එක්ක ඉන්න, තව කෙනෙක් එක්ක ඉන්න. හැබැයි යාම නැති වෙලා. දැන් මං තනි වෙලා. තනිකම කියන්නේ දේශමූලික ස්වභාවයක්. එතන තියෙන්නේ. දැන් හුදකලා වෙනවා කියන්නේ වෙන එකක්. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කියන්නේ හුදකලා වෙන්න කියලා කියන්නේ. දැන් මේ විදිහට දැන් සැබෑ ආදරවන්තයෙක් ඉන්නවා. සැබෑ ආදරවන්තයෙක්ගේ ස්වභාවය තමයි ඉන්නේ එයා ආදරය කරද්දී එයා කිසි බලාපොරොත්තුවක් නැහැ. ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් නැති අයිති කරගන්න ඕන එකමක් ඇති වෙන්නේ. අන්න එතකොට එයාගේ ඇතුළේ හුදකලා. එයා සැබෑ ආදරවන්තයෙක්ගේ ඇතුළේ තියෙන්නේ හුදකලා. මොකද එයා අයිති කර ගන්න ඕනේ නැහැ, ප්‍රාර්ථනා නැහැ, බෑ සියල්ල කරනවා. කිසි අපේක්ෂාවක් නැතුනම ඇතුළේ එන්නේ හුදකලා වෙනවා. හැබැයි ඒ උනාට සැබෑ ආදරවන්තයෙක් ඇතුළේ හුදකලා වුණාට පිරිලා තියෙන ආදරේ. පිරිච්ච බවක් එතන තියෙන්නේ. පිරිලා හැබැයි කිසිම දෙයක් නැහැ ඒක ඇතුළේ. එයාගේ මුකුත් ලබා ගන්න ඕනෙත් නැහැ, අයිති කර ගන්න ඕනෙත් නැහැ. එයාගේ හිනාවක බලාපොරොත්තුකුත් නැහැ. අනිත් කෙනාගේ මුකුත්ම නැහැ. හිත හිස්. හිස් පවතු හිස් බව ආදරෙන් පිරිලා. අපි කියන්නේ හුදකලා වෙලා කියලා. අන්න ඒ වගේ තමයි මේ භාවනා ජීවිතේත් අර එන්න අපි හිස් බවට ගමන් කරද්දී අපිව වැටෙන්නේ හුදකලාවට.
ඒකනම් මේක වැඩක් නෑ, තනිකම කියන දේශාගත ගතිය නෙමෙයි එතන තියෙන්නේ. ඒක මුකුත් නෑ, හි සැබැයි පිරිච්ච ගතිය තියෙනවා එතන. පිපිච්චක පිරිච්ච ස්වභාවයක් තියෙනවා. එතන මේ අඩුවක් දැනෙන්නේ නෑ, මේ මේක මධිකමක් නෑ එතන. පිරිච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ කියන ස්වභාවයත් එක්ක ඉද්දී අපිට ඒක ඇත්තටම ඒක ඒ හිස් බවට යන්න ඒ හුදකලාවට යන්න හුදකලාවේට අදාළ රිද්මයක් තියෙනවා. ඒ ඒ පාළුවට ඒ පාළුව කියන්නේ ඒ හුදකලාවට ඒ හිස් බවට යන්න ඒ හුද ඒ ඒ හිස් බව හිස් බවේ රිද්මේ තියෙනවා. අපේ ටික 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 හිස් බව ගැඹුරට 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 ඒ හිස් බවට යන්න අපේ මමත්වයේ ශූන්‍ය වෙලා ඒ හිස් බවේ රිද්මේට අපි නැටෙන්න ගන්නවා. ඒ ඒ හිස් භවයේ රිදම් එකත් එක්ක ඒ රිදම් එකට අපි කනෙක්ට් වෙන්න ගන්නවා. ඒ හිස් භවයේ රිද්මේට කනෙක්ට් වෙන්න වෙන්න අර මම කියන ඝන අදහස දිය වෙලා අතුදහම් වෙලා යනවා. එතකොට එතනදී මමත්වයේ තියෙන සෙල්ලම තමයි මමත්වයේ කරන සෙල්ලම වෙන්නේ මමත්වයට හැම වෙලෙම අවශ්‍ය කරනවා හැම දෙයකම විකල්පයක්. දැන් බලන්න ඔබේ ජීවිතේ දිහා ඔබ හැම දෙයකටම විකල්පයක් හොයාගෙන නැද්ද කියලා. දැන් අපි විකල්පයක් තමයි දැන් ඔන්න බලනකොට අපි දැන් අද රස්සා ගන්න. මොකටද විකල්පය? දැන් ඉස්සරහට මට කන්න බොන්න බැරි වෙන්න පුළුවන්. අපි කියන ඔන්න අපි විකල්පයක් වශයෙන් රස්සාවක් කරනවා. අපි හැම වෙලෙම ජීවිතේට ඊළඟ මොහොතට ප්ලෑනක් තියෙනවා අපි. දැන් අපි කියන හරි. දැන් අපේ දින මං හඳුරන්නේ ඊළඟ අවුරුද්දේ මෙහෙම කරනවා. ඊළඟ අවුරුද්දේ මෙහෙම කරනවා. මෙහෙම කළකල අපේ ජීවිතයේ ඉස්සරහට ඊළඟ පැයට හරි කරන්න ප්ලෑනක් තියෙනවා. විකල්ප මට දැන් මොකද මට පවතින්න බෑ විකල්පයක් නැතුව. මොකක් හරි කරන්න දෙයක් තියෙන අනාගතේට. ඒක හදාගෙන තමයි මේ මම කියන මායාව පවතින්නේ. දැන් ඒකයි අර දැන් අපි මෙහෙම අනන්ත හිස් බවට ගිලා ධ්‍යානෝ ආමඳුරෝනේ දැන් මොකද්ද දැන් ඔතන විපස්සනා කරන්නේ කොහොමද? නැත්නම් ඔතන දැන් මොකද්ද මේ ඊළඟට මොකද කරන්නේ? මේ මොකද්ද ඉල්ලන්නේ? මේ මම යට පවතින මොනවාරි විකල්පයක් දෙන්න කියන ඉක්මනට. ඒක මාර දෙයක්. ඒක අපිට තේරෙන්නේ අපි ඉල්ලන්නේ යන්නේ මේ මම අනේ මේ මම නැති වෙන්නේ නැතුව ඉන්න දෙන්න මට මොකක් හරි කරන්න දෙන්න. මම මොනවා නැතත් මම නැතිනොත් ඔක්කොම ඉවරයි. ඊට මොකක් හරි දෙන්න ඊළඟට මොකක් හරි කියන්න. හරි ඔබවහන්ස කියන්නේ ඊළඟට මොනවාරි වෙනවා හරි කියන්නේ ඒ ඇති කියනවා. ඊළඟට මොනව හරි වෙනව හරි භාවනායිකෝ දැන් මෙහෙම ඉදින් මරන්න ගාම හිටියොත් ඉවරනේද? විකල්පයක් නැහැ. ඒ විකල්පයක් නැති වුණොත් මම යා හරි ඌ ශූන්‍ය වෙන්න බයයි. ඒ අන්න ඒ විකල්ප හොයන්නේ මරණ බයට. අන්න ඒක තමයි ජීවිත ආසාව කියන්නේ. ජීවිතෙන් අපි මරණයට බයයි. ජීවිතයට ආසයි. ජීවිතයේ සර ආස දින්ද තමයි අපි විකල්ප හොයන්නේ. මොකද්ද කරන්න ඕනේ දැන්? මොකද්ද කරන්න ඕනේ? කාටද කරන්න ඕන ගහන්න? කාටද මොකනවද කර ඊළඟට කරන්න ඕන? ඒ ප්‍රශ්නේ ඇද්දි ඒ ප්‍රශ්නෙම අනිත් පැත්තට ඉන්කුවරි කරන්න. එතකොට මේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද භාවනාවේ? දැන් අද දැන් ඉස්සලා ඉන්නවා. ඔය උච්චරද? කොහොමද පෑම ඉන්න තියෙන්නේ? තමුකොන දැන් මේ මොකද ඉල්ලනවා? මේ මොකක් හරි විකල්පයක් නැද්ද? මේ මම එයිදි මම යා නැත්තම් අසරණ වෙනවනේ. උට එන ගහලා යනවනේ. ඒක අපි ලෑස්ති නෑ ඌට මොනවද දෙනවට. ඌ ගහන්න කම්ෆර්ටබල් තියාගෙන ගේම යන්න ඕනේ. ඉතින් ඒකට දැනගන්න ඕනේ අපිට මේ ඊළඟ තප්පරේ මොකද්ද කරන්න ඕනේ. ඊට පස්සේ මොකද මේකෙන් පස්සේ සෝවාන්ද? සෝවාන් තව මොකක් හරි කරලා රහත් කියලා දිනවද? මේ තියෙන ස්ටෙප් ටිකක් හදා ගන්න ඕනේ. ඒ එතකොට විකල්ප දිනවා. හරි දැන් තාම සෝවාන් ඊළඟ ස්ටෙප් එකට ගේම යනවා. ආ දැන් යනවා යන්න දැන් තියෙනවා. බලන්න හිත හදා ගන්න හැටි ඉල්ලන ඉල්ලිල්ල මේ මොකටද මේ මේවා ඉල්ලන්නේ කියලා. මුකද්ද මේ දඟලන්නේ කියලා ඌ තියාගන්න හදන ගැහිල්ල නේද? ඉතින් අපි කියන ඔච්චර තමයි මුකුත් නැහැ. අයියෝ ඔච්චර ඔක්කොටද මේ රිටිට ආවේ? දැන් මොකක්වත් නැද්ද? තව පොඩි ආවම දන්න දෙයක් මොකක්වත් තව ඊළඟ කෑල්ලක් මොකක් හරි කක් හරි නැද්ද? එහෙම හරි ආන. ඊට පස්සේ ටටක් ගාලා බලනවා කියලා සූත්‍රයකවත් නැද්ද දන්නේ නැහැ. අභිධර්මයේවත් නැද්ද දන්නේත් නැහැ. දැන් වෙන බණවලද උන්වහන්සේ දන්නේ නැතුව ඉතින් හරියට වැඩි මොකද තව ගුරුවරු ඉන්නවත් දන්නේ නැහැ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඕනේ. තව මේක දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා. ආ තවත් ගුරු රෝග ඉන්නවද දන්නේ නැද්ද? මොකක් හරි මොකක් හරි නැත්තම් මේ මොකද්ද මේ ඊළඟක් නැහැලු මේ ඉච්චරලු. ඔච්චර මිස් බය ඉදි ඔක මොකද්ද කියලා හිත කියනවා ලනු දෙනවා. ඉතින් මේ විකල්පයක් හොයනවා මේ මම යට ඉන්න කොහොම හරි
තව තව හාමුදුරුවෝ කියලා තහගන්න බැයිද මට ඉන්න හරියට නිකන් ඒ ඉර කරන්න දෙයක් දුන්නොත් හරිනේ බලන්න දෙයක් දුන්නොත් හරිනේ සීලෝ කියා ගන්න හතරේර පන් කිව්වට පස්සේ ඒකත් කරන්න හරි ආ මේ තේරෙන්නේ අපි අහන්න ප්‍රශ්නෙම කොච්චර මිත්‍යා දෘෂ්ටියද මේ අහන්නේ ප්‍රශ්නෙම ආයේ මොකක් හරි කරගෙන මේ රැඳෙන්න ආසාව කියන එක පවතින ආසාව මේ මරණ බය කියන එක මේ ජීවිතේට ජීවිත ආශාව තියෙන්නේ මේ කියලා මොකද සම්පූර්ණ ඔය ඊළඟ මොහොතක් හැදුන්නේ නැත්තම් කරන්න දෙයක් සම්පූර්ණ වර්තමාන බවට පවතින වර්තමානයේ වුණොත් මම යට පවතින්න බෑ 100% ප්‍රසෙන්ට් මොමන්ට් එකට අප උණු බවට පරිවර්තනය වුණොත් බෑ මොකද ඇයි ප්‍රසෙන්ට් මොමන්ට් එකට බවට පරිවර්තනය වුණොත් කරන්න දෙයක් නෑ හිතන්න දෙයක් නෑ ඉවර මම යට පවතින්න බෑ එතන ශූන්‍ය වෙන දැන ඒ නිසා හැම වෙලේම අනාගතයකට කරන්න දෙයක් කියන්න දෙයක් මෙහෙ කරන්න දෙයක් කියලා අහන මං කියන්නේ වෙන බණහන එක නරක කියන එක නෙමෙයි මං කියන්නේ. ඒ බණහන් දේව කරන්නේ මම මේ අදහස් කරන්නේ මේ බලන්න ඔබ මොකටද මේ ආන්නේ. ඔබට මේ තවත් මොන හරි මේ පවත්ත ගන්න ක්‍රමයක් හොයා ගන්නද? ඒකද ඔබේ අවශ්‍යතාවය මේ මේ ආය ආය අහන එක. ආය ආය මේ හොයන එක. එහෙනම් ඔබ මේ ඔබ මේ නතර වෙන්න දෙන්නේ නැද්ද ඔබ? තව තව මේ දුවන්න දාස කරන්නේ. ඇත්තටම බලන්න ඔබට ඇත්තටම මට නතර වෙන්න නැත්නම් තව තව දැනුම වැඩි කරගෙන තව තව එකතු කරලා තව තව සසර හදුවන්න දෝන කියලා. ඒ කියන්නේ දැන් ඔය ඔතෙන්ට ගියාට ඔය ඔය ස්වභාවයට අවදි වුණාට පස්සේ ඔය අනන්ත ඉස් ස්වභාවයට ඔය දැනුම තමයි බාධාවට එන්නේ. දැනුම ඇවිල්ලා කියනවා දැන් මෙතනදී අර්ග කරන්න දැන් විපස්සනා කරන්න උතන. චපටිච්ච සම්පදාය මෙණී කරන්න. චතුරාර්ය සත්‍ය මෙණී කරන්න අර්ග කරන්න මේක කරන්න. කරන්න යනකම් අනිත්‍ය දුක්ඛනාත් බලන්න ඒක තමයි කරන්න ගියාම අන්තිමට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඒකයි දැන් තමම ගලවන්න මේක එන්නේ එන්නේ කිරිල් කරන්න ගිහිල්ලයි මේ හිර වෙන්නේ. දැන් ඔබට මේ කියන්නේ මේ නිකන් ඉන්න. ඒක ඒක ඒ ඒක තමයි බැරිදී. ඒක ඉතින් අපිට නලියනවා, ගඩි කරනවා ඒක බැරියයි මේ ජීවිත ආසාව අපිට. බයයි අපි. බයයි මේක මේක මේ මොකක් විකල්පයක් ඕනේ අපිට පවතින්න. නිකන් නිකන් හිටියාන් කිව්වා ඒක මේ ඊට පස්සේ ඒකත් කොහොම හරි කරන්න ට්‍රයි කරා ඊට පස්සේ ඒ කියන්නේ අපි රිලැක්ස් වෙන්න ආස නැද්ද මන් දන්නේ නිදාගෙන නිකන් රිලැක්ස් වෙන්න අපිට ඕනේ අර බර හදාගෙන මෙනේ කර බරක් අල්ලගෙන හිතගෙන හිත 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 බරකම හිට පුදුම වේමයක් දෙන්නේ නිකන් නිකන් හිටපා නිදහසය ඒ ඒ ඒ අපි විශ්වාස කරන්නේ නැහැ මොකද හේතුව අපි ලෞකික ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරේ ලෞකික ජීවිතයක් ගත කරපු මිනිසුන් එයාලා හැමදාම ජීවිතේ උත්සාහවන්ත වෙලානේ දිනේ දේවල් කරලානේ මහන්සි වෙලා පාඩම් කරලා විභාග ලියලා කරලානේ ජීවිතේ ලෞකික ජීවිතේ සාර්ථක කරගත්තේ අපි හිතනවා ආධ්‍යාත්මික ජීවිතේ දේවල් සාක්ෂාත් වෙන්නේ එහෙම කියලා ඒත් ලෞකික ජීවිතේ ක්‍රමවේදයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි ආධ්‍යාත්මික මාර්ගය ලෝකෝත්තර මාර්ගය ආද්‍යා ලෞකික ජීවිතේ කෙරළ මහන්සිලා සාක්ෂාත් කරන දේවල් තියෙන ආධ්‍යාත්මික ජීවිතේ නොකිරීම තුළ සාක්ෂාත් වීමක් තියෙන නොසිතීම තුළ නොවැඩීම තුළ සාක්ෂාත් වීමක් තියෙන හැබැයි කියන එක මම දන්නේ ඒක කොහොම ඔබ තේරුම් ගන්නේද මේක පටලව ගන්න නැතිව නොකිරීම කිව්වම ආයෙත්ින් අර එන දැන් මේවා අතල්ලගෙන නටන්න කන්න බොන්න කියන එකක් නෙමෙයි ඒක හරි ඒක අර සයිලන්ට් එකට ගියාම තේරෙනවා එන්නේ නොකිරීම දැන් ඊළඟට මොකද්ද කියන එක ප්‍රශ්නේ ආන්නේ මොකක් හරි කරන්න ඕනද කියන තැන ආන්නේ අනාගතේ හදන්න හදන්නේ ඔය මම යට පිටින් හින්ද ජීවිත ආශාවත් හරි පවතින දේන ආශාවත් හරි හවසනේ ඒ ප්‍රශ්නේ එනවා නම් ප්‍රශ්නේ අහන කෙනාව ඉන්කවරි කරන්න අහන්න කාටද මේ ඊළඟට කරන්න ඕනේ ආන් එයා බලන්න හැමෙලේ අන්න එතකොට උතනින් නිදහසයි එහෙනම් මේක මේ ඊළඟට කෙරිලා නෙමෙයි තියෙන්නේ එන්නෙන්ද හිස් බව තුළ අතුරුදහන් වියාම එන්නෙන්ද ඒ හිස් බවට මේ උදකලාවතම අතුරුදහන් වීමක් තියෙන ඒක තුළ හොඳට අතුරුදහන් වෙන්න මමත් ඒ ගෙවෙන්න සිතුවිලි කොච්චර ආවත් සද්ද කොච්චර ආවත් ඇතුළේ හෙලෙන්න තිබ්බටට කැලම් වෙන්නේ නොකැලම් වීම තුළ හොඳටම කැලුණත් ප්‍රශ්නයක් තුළ නොකැල වෙන්න පටන් ගන්න ඉතින් එතකොට ඔන්න ඔය මේ ක්‍රමයෙන් ටික 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 තේරුම් ගත නම් අපිට තේරෙයි මේ ක්‍රමවේද හොයන්න දඟලන්නේ ඇයි අපි මොකටද මේ ඊළඟට දෙයක් හොයන්නේ ඒ තමයි මමත්වයේ පැවැත්මට මේ පාත් එකේ එහෙම දෙයක් නැහැ
ඊට පස්සේ කී අන්තිම මේ කතාව අපි ඉවර කරමු ඉතුරු ටික කියලා. ඊට පස්සේ කියනවා එක්තරා දවසක සුබෝධි තෙරුන් වහන්සේ ගසක් මුල වාඩි වී හිස්කමේ උත්කෘෂ්ඨ මොහොතට ගැලී ඉන්නා මොහොතක ඔහුට මල් මාලාව ඇතිරින්න විය. හිස්කම ගැන ඔබ කරපු කරන කතාව හිස්කම ගැන ඔබ වහන්සේ කරන කතාවට සුබ පතනවා කියලා දෙවියෝ ප්‍රශංසා කරනවානේ. එතකොට උන්වහන්සේ කියනවානේ මම හිස්කම ගැන කතා කළේ නෑ, හිස්කම ගැන අපිට ඇසුනේත් නෑ. දෙවියෝ කියන ඒක තමයි සැබෑම හිස්කම කියන්නේ. ඒක ඒක තමයි හැබෑම හිස්කම. ඒ කියන්නේ එන්න අපේ ඇතුළත මේ හිස්සලා යද්දි එතන කිසිම සද්දයක් නෑ. හිස්සලා ඉන්න කෙනෙකුත් නෑ, හිස්කම කියන සංඥාවකුත් නැති වෙන තරමටම හිස්ස ශූන්‍යලා යනවා. හිස් කියන අරමුණුත් ඉස්සලා යනවා. ඒ නිමිත්තක් ගේලගෙන තන්දිව නන්දිර කියම දැන් හිස් මුකුත් නෑ කියන හිස් බව කියන නිමිති නම් ඒ හිස්කම කියන නිමිත්තත් යම් මොහොතක ගෙවිලා යන් ගියොත් එහෙම එතන හිස්කම කුත් නෑ, හිස්කම දකින්නත් නැති වෙනවා. ඒ තරම්ටම ශූන්‍ය. අන්න එතකොට හිස්කම කුත් නෑ එතන, හිස්කම දැනගත්තකුත් ඉතුරු වෙන්නේ. ඒකයි කියන්නේ මං හිස්කම ගැන දේශනාවක් කළේ නෑ කියලා. ඒකයි දෙවියෝ කියන්නේ හිස්කම ගැන කතා කළෙත් නෑ, හිස්කම ගැන අපිට ඇසුනේත් නෑ. ඒක තමයි සැබෑම හිස්කම. ඉක්බිති සුබෝධි විසෝ වටා මල්වැසි වසින්ද විය. ඒ කියන්නේ මල්වැසි වහින්ද විය කියලා කියන්නේ එතකොට සුබෝධි විසෝන් වහන්සේට මෙහෙම දෙවියෝ කතා කරලා දෙවියෝ මෙහෙම මල් මාලා දාද්දි උන්වහන්සේ අවසාන පොයින්ට් එකේදී උන්වහන්සේක සතුටු වුණා නම් අන්න එතනින් උන්වහන්සේ මාරයට අහු වෙනවා. මොකද හේතුව මේ මෙතුලාන්ත හිස්සෙලා ඉද්දි අපිට දැනෙන මල් මාලා දෙවියෝ ඔය ඇහෙන සියලු ශබ්ද දේව ශබ්ද සියල්ල ඩ්‍රීම් එකක් විතරයි. එම ඇතුළ එහෙම ඉස්සලා යද්දි ඇහෙන වර්ණනාත් ඇහෙන හොඳත් සියල්ල සේනියක්. උන්වහන්සේ අවසාන මොහොතේ මේ කතාව කියන්නේ ඇස් දෙක පියා ගන්නවා ඉවරයි. ඒ කියන්නේ මේ ඔබ මෙහෙම එන්නේ හිස්කමට ගමන් කළා අවසානයේ ඔබ තේරුම් ගන්න ඔබට පේන ඇහෙන දැනෙන මේ සියල්ලම ඩ්‍රීම් එකක් බව තේරුම් ගන්න. හරියටම ඒ හිස්කමේ ගැඹුරට ගිහිල්ලා මේ මායාව මේ පේන ඇහෙන දැනෙන සියල්ලම සමසිතුවිල්ලම සිහිනයක් ඩ්‍රීම් එකක් කියලා තේරුම් ගත්තාම ඔබ මේ කතාව අවසන් කරන සංසාරය. හිස්කමට යන්න ගිහිල්ලා ඒ පේන ඇහෙන හැම දෙයක්ම සිහිනයක් බව තේරුම් ගන්න. ඒක තමයි මේ අවසාන කියන්නේ දෙවියෝ මල්මාලා දැම්මා. ඒ තුන්හසේ ඇස් දෙක පියාගෙන. උන්හසේ ඇසුරු වෙන්නේ නැහැ ඒවා. බුදුහාමුදුරු කියන කාලකාරණ සූත්‍රය කියන්නේ මම සියල්ල දන්නවා කිසිවකට ලං නොවි ඉන්නවා. සියල්ල දැනගෙන සියල්ල තේරුම් අරගෙන විශිෂ්ට ඥාණය දැනගෙන ලං වෙන්න. ඇස් පියාගත්තා. හොඳයි දැන් 10ට ළඟ එහෙනම් අපි ඉවර කරමු. එහෙනම් හැමදාම නාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.